නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුන්ධන්සේ නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුන්දන්සේ නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුන්ධන්සේ සන්දේද වින්තන් පොර සස්සසෙට්ටන් දම්මෝසුචින්න්නෝ සුකමාවහාති සච්චන් හවේ සාධෝතරං රසානම් ප්ඥාජීවිං ජීවිතමාහෝසෙට්ටහන්ති. ගෞරෝනි අපේ හන්දුරන් වහන්සේගේ අවසරයි. සැදහවත් වාසනවන්ත පින්නතුනි ඇරිස්ෝනා බෞද්ධවි හරස්ථානයහි සතිපදාා සිදුකරන ධර්ම දේශනාමය බහවනාමය සහ ධර්ම සාකච්ඥාමි ඩසටහනයි දැම්මේ ආරමකරන්ට බලාපපුරොත්තු වන්නේ. ඉතින් පළමේ අප පුුණ්‍යානුමෝදනා සිදු කළ යුතුයි අපේ ගෞරෝණිය හාමුදුරන් වහන්සේට කටයුතු සම්පාධනය කිරීම පිළිබඳව. බුදුරජාන්හසගේ ධර්මය කියල කියන්නේ අපේ ජීවිතයට ආලෝකය ප්‍රඥාව නුවන ලබා දෙන දේශනාවක්. ය ධර්මය කියල කියන්නේ ප්‍රඥාව ලැබිච්ච පමණට අවිද්‍යාව දුරුවෙනඒවගේම අපේ හිතේ ඇතිවන අනේක විද දුක්කම් කටුලෝලි නිදහසීමට මාවත පැහැදිලි කරන දහමක්. තිමේ ධර්මස්්‍රරවනය කරන මේ පින්නතුන් ධර්මය ගැන ොම හැඟීමමක් යන ධර්මයට කැමති සැදැහවක් පිරිසක්. ඒ විතරක්නවේ ඔබ ලෝකෙ තියන ඉහළම අධ්‍යාපනය ලබමින් ඉහළම් ආයතනවල රැකිරක්‍ෂා කරන පිනතුන් තමයි මේ ධර්මස්සර්වණය කරන්නේ. ඉතින් පිරින්නතුනි අන්න ඒ ඔබේ ජීවිතයට ඔබ ලබාගත්තාව මනුසාත්න භාවයට ඔබ ලබාගත්තාාව අධ්‍යාපනයට ඔබ කරන රැකියාවට ඔබේ අම්මට තාත්තට ඔබ ලබා දෙන ලොක්කුම වටිනාකම තමයි මෙත් අතාාගත ශ්‍රී සද්ධරමෙන් අපේ ජීවිතය පෝෂණය කර ගැනීම අපේ ප්‍රඥාව වැඩිදියුණු කරගැනීමම්. පෙන්නතුනි කෙනෙක්ග ජීවිතයේෙහි වටිනාම රත්නය විදියට බුදු හාන්දුර දේශනා කළේ පඥ්ඥා නරානං රතනං ප්‍රඥාව තම මනුසයකුට තින ලොකුම වටිනාම වස්තුව කියලා. අපදාාන සෝබිණ ප්ඥා කියල කියනවා. ඒ ජීවිතය සෝභමානවන්නේ ප්‍රඥාවෙන් කියලා. ඒවාගේ පඥ්ඥාය පරිසුද්්‍යති ප්‍රඥාාවෙන් තමයි රාගාදී කලේසියන්ගේෙන් අපේ හිත මුදවා ගන්න පුළුවන් කමතියෙන්නේ. එනිසා පය නොතුනි බුදු හාම්දුරා අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතය වටිනාකම ඉහෙලටම ගන්න. අපේ ජීවිතයයේ උසස් මට්ටමකට ගත්තා දෙකනක තීරණෙවෙන්නේ. හුදෙක් අප ලබපු අධ්‍යාපනය අප පාවිච්චි කරන තාක්ෂණික උපකරණවල වටිනාකම අපි රැකියාව වි තරක් නෙවෙයි. අපේ ජීවිතය සමස්ත වටිනාකම තීරණෙවන්නේ අපි කොච්චර දුරට සතුටෙන් ඉන්නවාදකන කාරණය මත. ය සතුරටෙන් ඉන්නවාදකෙක තීරණෙවන ප්‍රධාන සාධකය අපේ හිත කොයි තරන් දුරට තරාගෙන් ද්ේසිෙන් මෝහන් අප මුදවා ගත්තා දෙ කියෙන කාරණය. මෙන මෙපමනට පින්නුත් තුඥාපියයි ඇසුරු කරන අනිත්තෑගේ ගෞර වය විශ්වාසිය අපට ලැබෙනවා. අපටත් අපේ ජීවිතය ගැන හිතනකොට ලොකු සතුටක් ඇතිවෙනවා. ඒ විතරක් නෙවෙේ පින්නතුන ඒ වටිනාකම නිසාම අපි පරිහර කරන්න දේවල්ලත් වටිනාකම වැඩි වෙනවා. මය පේ ශරීරේත් වටිනාකම වැඩි වෙනවා. පිින්නුතුන් දන්නව සාමානක කෙනෙක් ලෝක මිය ගිහාාම. ගේ රිරේ සින්දු නොවට දයක් බෞට පත්ෙනනවා. නමුත් ප්‍රඥාවෙන් ඉහරටම හිත දුණු කරපු බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පසේ බුදුජාණන් වහන්සේ කෙනෙක්ගේ ප්‍රහතන් වහන්සේ කෙනෙක්ගේ ශරීරයේ බාලන පිනතුන මරණයට පත්වනත් ඒ ශරීරයේ කොටස් අරගෙන මිනිස්සු ධාතු කණඩ වල තිල බන්ධිවා දෙවියන් ඒ ධාතුන් වහන්සල්ට වන්දනාමාන කරලවා ලෝක සත්‍යම් අපමන පින්ං රැස් කරගන්නවා ඒ ශරීයේ කොටස් තුට න්ධනා කල්ලා. ත්මන් හන්සේ වැඩ ට ස්ථාන ලල්ල ලක අප පි හම් සිදකරග න්නවා. ඒ තරක්නෙවේ උත්තමයන් වහන්සේ පරිහරණයකර වු බඩු බාන්ඩ සිවර වෙන්න පුළුවන් පාත්තර වෙන්න පුළුවන් යම් කිසි උපකරණතුන් වන්දනාමානට බාජන වෙනවා. බලනි පිුත්තුන කුයිතරන් ජීවිතයට වටිනාකමක් ලැබනොද කියලා. බලනි පිනුතින අද අප ගත කරන්න ජීවිතය තුලද. අපි රෙන් පස අපේ දේवा ච් වටනාකක් ැබනෝද කියලා. ട ම පැහැදිിലെ බുදුഹാන්දුර കොයි තරങ වටිന ාවත කപට ദേസ කළ දപെ ്ര്ාව ിന රන්න. അ ඒ ്්‍රാඥඥාව දියුණ කර ගැනීමේදී ප්‍රධාන කරു හතරක් බුදු ാඳදුරු පැදිികළ මනොදකාරണ හතර. ප பிரാ്ඥාව ලබාගാන නම්ം കල්യാന മി රാസ്രේතිയෙන් ඕන കയാന ത രങ වෙ്ി ධർമම ്ർവന රണ്ടോണ ඒ න ධර්මය නോന මෙහි කරන්නටോන ඒ මෙහි කරන්න දහම අනුව ප්‍රතිපදාව සේල සමාධි ්‍රඥා කියන මේ කාරණාතුනි අපි නිරුත්ත වෙනන ටෝනම්. කලයානමිත්තරාශරය සද්ධර්මස්්‍රවනය යෝනිසෝ මනිසිකාරය ධර්මානු ධර්ම ප්‍රතිබදාව. මේ කරුණු හතර තමයි ආධ්‍යහත්මයක ගමන් මගේ ආරම්භය පටම්ම අවසානය දක්වාම යන්නට තියන ප්‍රධාන මාවත විදිර දේශනා කළේ මේ කාරණනාහතරේ කල්්‍යානමිතරත්යවපට ලැබෙන්නේ අප සසර කලාව් පින්කාම ලානි සංසවිදියට. කල්්‍යාන විතරත්ති ලබනට විතරක් මදී කල්්‍යාන මිත්තතා කල්යාන සහයතා කල්යාාන සම්පවන්කතා කියෙලා කාරත්තුනක් බුදු හන්දුරු පැහැදිලි කරනවා. කල්්‍යාන මිතරන් ඉන්නට ඕන ඒ කල්්‍යාන මිතරයක්න් සහය කරගන්න ටඕන මිතුරු කරගන්න ඕන කල්්‍යාන මිතරනට අාවනත වන්නට ඕනුම්. එක පිෙනුස ඉතාම වැලගත්. සමහරයි ප්‍රිනට තමට කල් ා ිතුර ලැබල තියනවා නමුත් කල යාන මිතරයක්න් යයාහු කරගන්න මිතුර කරගන්න තරක් අප ුද්ධිමත් වෙලාන. සමහර වෙලාට කල්යාන් මිතර මිතුරු කරගනිින්වන්. නමුත් කලයාාන ිතරත්ය ලැබෙන හළම ප්‍රතිඵලය. කුමක්ද උන්වහන් සෙලවෙතින් ඒ සත්පුරුෂයන් ඉතින් ධර්මස්්‍රවණය කිරීම කියෙන කාරණය ඇතැමට අපට ගිලිස් ලයනෝ. එනිසා කල්්‍යාන මෙිතරත්වය සම්පූර්ණ වෙන්න කාරණාතුනම සම්පූර්ණ වන්නට ඕන පේනොතනී. මෙතෙද ප්‍රධාහනමද අත්තමයි සුවච්ච කියන ගතිය. ජක හම හෝ කියෙනෙකට හිෙන්නේ කීකරු හම කියලා. ම කීකර කම නිෙවේ පින්නවුත්තුනි සෝච කියලෙ කියන්නේ සක්්‍රීයේ සවන්දීම කියනෙක එක්ටියෝ ලිස්නින් කියනෙ එක විශුද බි ජෙන්ට් ලිස් පෝකන් වන්ම ගුඩස්ෝයේෂන්. පින් උත්තුනි මෙන්න මෙතෙන් දි තමයි අප ඉතාහම සංවේදීව සහ නෝනිින් කාලයගත කරන්නට ඕන. ලෝක පිනවතුනි සත්පුර සදහම්ලෝක නො එක යිවිස්තර කරනවා. අදෝබට අවින්න තාක්ෂණය පරිහිරණය කනකොට ලෝකයේ සත්පුරුස නුවනැතියගේ විධ දේශන පටහන පුුවන්. නමුත් ඒ දහම අහන්න ඒ කරුණු අතරින් බුදු දහමේ සුවිසිය සත්‍යයක් දකිනට ලැබෙනවා. අන්‍ය සුවිසිය සත්‍යය තේරුන් ගන තරං අපි දක්ෂ වෙන්න ඕන අපි කලයාාන මිතරැම් හඳුනාගන්න ටෝනු. මෙන මෙතෙදිි පින්නතුන අපි උපතින් ගේන ප්‍රඥාව තියෙනවා ඒවාගේ ල තරැ ති දර්මස්සවනය කරලා. අප දියුණුරගන්න ප්‍රඥාවගුත් තියෙනවා. ඒවගේම අප ස්ථානෝච්චිත ප්‍රඥාවෙන් කටයුතු කිරීම මීටම සම්බන්ධ වෙනවා. පින්න්නුතුනි කල්්‍යානිමිතරැංඉතිං අප ධර්මත්සර්වනය කරනකොට අප පළමිම ලැබෙනවබෝධිය තමයි බහගතුන් වහන්සේ මහා චත්තාලික සූතරය දේශනා කනවා සම්මාධිට්ටින් පහම් බෙක්කවය දොහංවදාමී මහනි ම සම්මාධීටියය කොටස් දෙෙකට බෙදෙනවා කියලා. සම දීිය මැ ප නොත් බුද ම තම දිදග කාරණය සි දේශන කරන්නේ. හරියට මේ ලෝකයට උදෑස්සන හිරුපායන වගේ කිරුපායනකොට නැගිනර දිසාවේ අරුණාලෝකය නො වගේ අපේ ජීවිතය නැමති මේ ලෝකයට ආධ්‍යහත්මි කාලෝකෙ ලැබෙන්නේ කල්්‍යයා නිිතරත්තිය වෙතිී ධර්මස්්‍රවණනය කරනකොට ලැබෙන මේ සම්මාධීටයත් එෙක්ක. අන්නේ සම්මාධීට්ටිය ලැබී මෙිහි පලවෙනි පියවර තමයි. දහරුවු සඳහන් කරනවා අත්තිේ බෙක්වේ සම්මාදිෙට්ටි සාාසවා පුං්්‍ය භාගියා උපදිවේ පක්කහකින කාරණයක් සම්මාධිට්ටිය අත් තියෙනවා සාාස්ත්‍රවූ ඒවාගේම පිනට බරවූ උපදි සම්පත් ගෙන දෙන ශාස්ත්‍රව වූ සම්මාධිට්ටියත්තියෙනවා. එක එනෙ මේ සංසාර චක්‍රිය තුර ඉඳගෙන මේ ජීවිතය සපල කරගානට මරනේ ම්‍ය ජීවිතය සුගති ගාමි වීම අ යේතු වන කාරණ. හිදී ප්‍රාන දේතමයි කම්ම සකතා සසාමාධිට්්‍යය කියෙන කාරණය අපේ සිතමුල්ලෙලා කයින්, වචනෙං සිතිං අප සිදුකරන දේවල්ට අපේ සිතේ සවභාාවයානුව සැපහෝ දුක්විපා කළබෙනවා කියෙන කාරණයෙන්. මෙහිදී මනස ප්‍රධානතමදයක් බොඩට පත්වෙනවා මනෝපපු බංගමා ධම්මා මනෝෙට් හ මනෝමයා කියල සඳහන් කරන මේකයි මනස ප්‍රධාන වෙනවා මනස තමය පපුරුව අංගම කොටයන්නේ අප කායිකවාාජසික ක්‍රියාවලියෙහි ප්‍රධානතම මැවුන්කරුවවාට පත්වෙෙන්නේ අපේ හිත හිතේ තියෙන පිරිුද්වාව හෝ අපිරිසිුදදු බව. එනිසාහිත පිරිසිදදුූ යමක්ක ලෝතින් අපට හොඳ විපාක ලැබෙනවා හිතා පිරිසිදදුූ යමක්ක ලෝතින් අපට අයහපත්්‍යපාක අකු සල්්‍යපාක ලැබෙනවා කියෙන කාරණි. මෙන මේ අවබෝධයක් සමගම පිණතුනි. හරියට අන්දකාර ලෝකෙට ටිකෙන්ටික හිරුපායන්න වගේ අපේ ජීවිත නැති ලෝකයට, නිස්සත්පුර ශාස්ත්‍රයෙන්, සද්ධහර් මස්සර්වනයක් අපේ දදිවි මඟ ටිගෙන්ටික පහන් වෙනවා. අවලෝකවත්්‍යයනවා. අපිදන්න හිතතාපරිසි දන තබට දුක්විින්දිදන වෙනවා කරන කෙන දේවාලින්. එනිසා හැකිතාාවක් දුරට සබ්බ භාපාසකරණන් කිය පයවිදියට අකුසල්ලොලින් හිතමුදවාගන්න උත්සාහ කරනම්. ඒවාගේම කුසලස් සූප සම්බදා කුසල් කරගන්නවා. ධන ේල ාන ්‍රවිද පුුණ ්‍යයක්්‍රයා. හිත දුරට ෞප්කු ලේසිදරග. ඇයි පිින්වතන අපි පින්කං කරට ඕන. බුදදුහනු දේශනා කරනවා චිත්තහා අලංකාරං චිත්ත හරික් හරන් කියලාම්. අපි හිතර දෙන පිරිකර හිතර දෙන තෑග හිතා අලංකාර කරනන් දේවල් පින කියල කියන්. දෙැම්බලන පිනුතින අප හිත පිරිසිද්ුව කිසියම් කෙනන ුටක් පරිත්‍යාගකරෝතින් දන්දුනොතින් බනා කැහුවතින් වක්ග සිිල්ව ජීවිතය ග රෝති. ද්ානසතතියාදී භාන කඩනවනම් මෙ සිත වඩනවනම් අපි හෙදකොච්ච ලස්සනවය නොද පිනතුනි. අන්නේ මනසයේ පිරිසිදු බව මේ මුළු සරීරයටම බලපානවා සරීරෙෙ කොටස් වරටත් මේක සම්බන්ධ වෙලා මුළු සරීරයම ප්‍රසාන ශරීරයක් බෝට පත්ෙනවා. පන්නතුන මෙහි ආනි සංසේ ජීවිතරි තරක් නෙවෙයි මරනය මතු ජීවිතය අස්තුගති ගාමි වෙන්න මේ පිනාපට හේතුව වෙනවා. ද පද මතර පලිවනි පින් කමතමයි දන්දීම ටිකෙන්ටික අපි සන්තකෝදව ලත්හැරීම. එවගේම ඒ අතෙරිම පුරදු කන්නව විතරක්නෙවෙයි දිගෙන්ටික තමන්ගේ කයිවචනය සංහකර ගනවා සිිල්න් වයනවා. පංජ සීල ආරක්ෂා කරනවා බල පිනේ පංජ සීල ැකීම යා නිසන්ස නිම ෝව කල්නාල බල. ඔබ ඇසුරු කරන කෙනෙක් ඔබ දන්නවනම් ඒ තැනැත් තා ස්ොරකන් කරන්නෑ කියලා. ඒ කනැත්තාකාමය ඔොරදදාවා හෙසිරෙන්නෑ කිලොබ දන්නවා නම්. පංජ සීෙන් මේ කරුණු දෙක විතර කරම් බලන්න පිනතුනි ඔබ ඇසුර කරනේ තැත්තා ග නොබට කොයිතරන් ගෞර ඇවෙනවාද. යම්කිසි කෙනෙක් කාමයවරදා වැඩදි කාම සේවනය දෙන්නේෑ කිලබ දන්නවා නම්. ඒ එනා සොරකන් කරන්නේෑ කිලොබ දන්නවා නම් මේ පජ සීලෙන් දෙක් බල පිනුතුනි මේේ දෙක යම්කිකෙනෙක් සේට සසියක් ආරක්ෂා කරනවා ලොබදන්නවා න තැත්තා ගැනොට ොයිතරං ගෞරයක් විශ්වාසයක් ආදරයක් ඇතිවෙනොන්. ඒ තැනැත්තාගේ ගෙදරෝබය ඕනම දෙයක් ධනයක් තිීල යන්න පුළුවන් ඔබේ ඕනම යාාතු වරේ ැනැත්තා අට බාරදි යන්න ළුවන් ඔබේ නිවස ඉඩ කඩක් ඔබේ ව්‍යාපාරයේ ඕනමදයක් ට බාර දෙන්න පුළුවන් ඇය යබිදන්නවයා සොකන් කරන්නේය කියලා. පෙන්නතුන පං සි ෙන් දක රකිනකොට මේ වගේ විශ්වාසියක් බාහිර කෙන ගැතිවෙන නම් ට කොට. ජ සීලේම කෙනෙ කාරක්්ා කරනවා නම් අපටේ ගැන කොච්චර ගෞරවයක් විශ්වාසයක් ආදරයක් ඇතිවෙන ඕොද. බාහිරකෙනාවගේම තම පිනසඥයාපීත් අපේ ජීවිතවලත් මේ රුණු ආරක්ෂාාවෙන කොට තමගේ නිවසෙදම තමන්ගේ ස්වාමිපුරුසියා, භාරයාව දරුවන්, ඥාතියන් අම්මතාත්තා තම ගැන කොච්චර ගෞරෝයක්, කොච්චර විශ්වාසයක් කොච්චර ආදරයක් ඇතිව නොද බලන්න. අප ලෝක ඕනම තැනක නිර්බීතව බයනතු ඇවිදින්න පුළුවන්. නිෙක ජීවත්තයන පුොුවන් මේ සමාජය ලස්සන වෙනවා අපේ හිත ලස්සන වෙනකොට නිවස ගම රට ලෝක ලස්සන ව ැටි බලන්න. පින් ොත්න මේ සීලවන්ත ජීවිතී තරක් නෙවෙයි. ඉටත් ඉදිරිට හහිලා බුදුරජාණන් වහන්ේ දේශනා කරනේ ෞවක ජීවි තු කරන ොුවන් හළම කුසලේවිදියට බුදු හාන්දුුව සඳහන් කරන්නේ මෛත්‍රී බහනා වැඩීම. පිනොතින බුදු දහමෙන් නොයෙක් දේශනාවල. මත්‍ර හ නස පැදි ි ක තියනවා. සල්ලු සත්ව සුව පත්ත්‍යයතුවාා කියලා නිතර නිතරපට හිතන්න පුළුවන්නම් ය අනුස්වතියක් විදිර වඩන්න පුළුවන්නම්. අපේ හිත වෙනස්වෙනකොට මෛත්‍රේ අනුව ඊට අනුගතව අපේ කයි වෙනස්වෙනවා අපේ වචන වෙනස්වෙනවා. විිස්සාල පරිවර්තනයක් පිනොතුනනි දැක ගණන පුුවන්. සම්මාධිට්ටියෙන් සම්මා සංකපය හට ගන්නකොට, අව්‍යාපාද සංකපා අවිහිංසා සංකප හට ගනකොට ඊට අනුරූපව පිනතුනි සම්මාවාචා සම්මාකම් අන්තාධ අනිස් සියලොම ගුණාග ජීවිතය වර්ධනය නවා. අපි හුදෙක් මෙත්තා සාගත මනෝ කරමයවිතරක් නෙවෙයි. මෙතා සාගත වචී කරමය, මෙත්තා සාගත කායකරමය පුහුණු කරනවා. මෛත්‍රී සාගතෝව කයින් දේවල් කරනවා මෛත්‍රී සාගතෝ වචිනෙන් දවල් කරනවා. පෙන්නතුනී මෙත්තෙ අපේ ජීවිත ලැතිවන වෙනස පිින්නතුනී මහා විසාලයි. අපි කුමන දෙයක් කරත් නිතර නිත්තෑ පිද ෛත්‍ර සාගතව කටිතු කරනවා. මෛතරි විතරක්නෙවෙයි නිතර කරුණාවතියනවා දුකට පත්තිච්ච කෙනෙක් යදුකින් මුදවා ගනවඋස්සාා කරනවා. ඒ තරක්නෙවෙයි කෙනෙගෙ දියුණුයේදී සාර්ථකත්තුවයේ දදි සතුටු වෙනවා මුදිිතාගුණි ඇතිව වෙනවා. ඒ විතරක්නෙවෙයි උපේක්ෂාව දීනු වෙනවා ැදහත් බව ඇතිවෙනවා. මෙ මෙත්තා කරුණා මුදිිතා උපේක්ෂා කියන හතර පෙන්නතුනි බ්‍රක්්මලෝකගේ බ්‍රක්්ඥියන් වාසය කරන විහරන හරක් දියට. සතර බ්‍රක්් හිරන් විදියට ධර්මය පැහැදිලි කරනවා අපට මේ මනුසලෝකය බ්‍රක්්මලෝකයක් හරගන ක්‍රමයේ බුදුපාණන් වහන්සේ ප්‍රදේශනා කළා. පෙන්උතුනිමේත් එක්ක අපට ජීවිත එන්න තියෙන කකුසල කරම විපාක සැලෙකුතු ප්‍රමාණයක් දුරුවල කරගන්න ආපස්සද්දා ගන්න පුළුවන් මෛත්‍රී භහනවායානිසංස විදියට. මෛත්‍රියයෙන් දියුණුුවෙන කෙනා සියලු සත්‍යයන් ගැන නිතර මෙස් සිත පුහුණු කරන කෙන මැ න ම මගේ දරුවන් විදිට දකින්නට මනස්ස තමන් ගැස හරුව න. පරි് ති .ැ ඩ බ. ෙ ාගයක් ඇතිකර ගන්න බෑ. කෙනෙගේ ීනුව දීරුෂය කරන්න බෑ. මේ අපේ සමස්ස ජීවිතයටම මෙස් සිතිවිල්ල පිනතුන බලපානෝ. කනිසා. ටත් න තු ත ප තු ැති ඒක පිනුතු ටිගෙන්ටික දීනු කරගන්න. වසර ෙන ඩි පහ දහය පහලව විස්ස මෙහම කල්ලා දවසර පැෑත් දෙක මේ වගේ ටිගෙන්ටික දීනු කරගන්න පුළුවන්.. ඩ වැලයි මීරිය ්වක් ඉන්න අවශ්‍යනයේ සතර රයෝදිමයක කරන්න පුළුවන්. එන සැබද හ ට් න් චරන් සි නවා සයනෝ යාාව අස්ස විත ද්දහ කියළ සඳහන් කළින්. සතර ඊරිය ය දීම හිට ගැනන්න කොට ඇවිදිීන කොට. වාඩිවෙලින්නකොට සැතපිලින්නකොට මේ රියෝ් හතර දිම වඩන්න පුළුවන් බහවන කමටහනක් ඉදිට දේශනා කරනම්. එවිතරක් නය පිනොත්තුන අපේ මේගේ ඥාතින්න පුඥ්‍යාන මෝදනා කරන්නටත් මේ ඉහිළම් කුසලයක් බාට පත්වයනවා. එවිතරක් නෙවෙයි මෛත්‍රී බහන වැඩීමෙන් අපේ මෙලොව ජීවිතී අපේ යහපත් බලාපපුරොුතු තියෙනවා නම්. අධ්‍යාපන කලක්ක බෘතිීය සාර්ථකත්වය දරුවන්ගේ සාර්ථකත්වය නීරෝගී භාවේ ඒගේ බොහෝ කරුණු ස පුරාගණනට අපට මෛතරි භානෝප කාරි වෙනෝම්. අනිත් අතිින් පින්නතුනි. අපේ කාක නීරෝගිතාවටත් ප්‍රධාන වන්නේ මානසික නීරෝගිතාවේ. අද ලෝ කියතියන ප්‍රධානතම ගැටුව බාට පත්වෙලා තියන කයිකරෝගෙනෙවෙ. අද ප්‍රධානදේ මානසි රෝග බට පත් වෙලා. මන සැරක් වෙනකට විශේය මනසේ අනිත්‍ය ගැන අමනනාප ඇත් වෙනකොට හිතේ උද්දච්චකෝකු ජඇති වෙලා හිතේ විසරුුණො බව මගේන්සිදුව අඩු පාඩුකම් තමන් කරපු කිය දවල ති අඩු පාඩුකම් මේ මතක්වෙල හ අ ද ප ත් ල. එනිසාද මනයිද විසේ සඥවර මානසේ කාාත තියදෙන් දුරු කරගැනීමේ ට ප්‍රාන ්‍රීට ම් ක් විදිර සඳහ කරන්නේ මෙන මේ මෛත්‍රරි බාන වැඩීම.. එ න ඉදිරට අන්න තක තමක් ජීවිත, විශාල පරිවර්තනයක් තමට දක ගන්න පුුව. මේ ජීවිතයම. නනම ලස්සන කරගන්න පුළුවන් මේ දාන සි ල භාන කියන ත්‍රවිධ පූර්ණයක් ක්‍රාතමයි පිනතුනි අපට අපේ ජීවිතය ලස්සන කරගන්න හිත අලංකාර කරගන්න තියන ක්‍රියාවන් විදියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ ඉතිං මේ අප සඳහන් කළේ පිනතුන ලෝකය තුළ ඉඳගෙන අපිය සාර්ථක වෙනන ක්‍රමේ. බුදුරජාණන් වහන්සේ මේ ක්‍රමය තම මුලි මදේසනා කළේ ඇහි එකට හේතුව ලොකන හැමදනෙක් වා හිහළ ්‍රඥාවන්තයොනව එනිසා බුදුහාදුුරෝ මහා ප්‍රඥාවෙන් යුක්තුනවාගේම උන්වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ලෝකයකරරි මහානුකම්පාවෙන් කටුතු කළේ සම්මා සම්බුදුජාණන් වහන්සේ බුද්ධත්ට පත්ති අවස්ථාවෙහි උන්වහන්ේ දැක්ක මේ ලෝකේ මිනිස්සුන්ඩ තින ප්‍රධාන තුරමකක්ද කියලා. එමකදද එ ප න නිරෙන් පස ොෝ ද ද තැව. බාලැතිය ඇැමට දවසකට ලෝක ජනගහනෙන් මේ ලෙඩරෝග තිබ්බත් නැතිවනත් විවිධ හේතුමර්ත ලෝකෙ දවසකට ලක්ෂේ හැට දහකිවිතර ප්‍රමාණයක් මරෙන්ට පත්වවා. වෙන තිදියකින් කියනවනම් පිනතුන අපි හුස්මා කරගෙන හුස්ම පහට දානකොට ලෝකෙ පස් දෙනෙ හයදිනෙක් මියගිහිල්ලා. එවනි ලෝක කැපීමට මනුස්්‍යයගවිතර. අන්න ඒ මියයනෑගින් බොහෝ දෙනෙක් මරණින් පස්සේ දුග ගම තැන්වලහිපදන්නේ. මෙ අනුතුරින් අපිව බේරන්නයි බුදුහන්ද්‍රප්‍රදේශනා කළේ හැකිතාග දුරට දානාදී පින්්හම් කරන්න ඒවිත රක්නෙවෙයි ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, චාග සම්පත්තිය, මෙන්න මේ කරුණු හැකිතාග දුරට ජීවිතයේ දනු කරගන්න කියල. පිවතින අද ජීවිතය ඉතාම සංකීර් අවස්ථාවකයි ඔබත් මාත්ම පසුවෙන්නේ. අද කෙනෙක් ලෙඩවෙලා විසේය කොන වයිරසිය ෙඩෙව රහ තුනොත්. හ මට ට ෙ ලා ගන්න බල යන පුළුවන් කමක්නෑ. ඇතැමට රෝගයා මියගියත්රෝගි ඒ රෝගියයාගේ ඒ ඥාතිවරයාගේ දේහෙ අපට දකි අද ලැබිලනෑ. පිනුත්තුනි මෙන්නම අනතුර අපේ ජීවිත දරිය තියනවා. යකබින් නිතර මතක තියාගා නොන දෙදයක්. අපි කොයිතරං උගත්තුනත් කොයිතරං අපට ධනය තිබනත් කොයිතරන් දරුවන් ඥාතිං හිටියත් කොයි තරං හිලර කිය මක් කලත්. අපට මේ අවස්ථාවලින් මගේ හෙරෙන බැරිවෙනවා. බොහො විට අපි අනිත්ත අයට මෙෙන තත්වනට පත්වෙනකට අපි බොෝ සංහයට පත්වෙනවා හනය පොයි කියනවා නමුත් පිනුති අප අනිත් පැත්තිෙන් අපි තේරුන් ගතයුතුයි අපේ ජීවිතීරණමත් මේකයි කියලා. එහෙට දවසි අපේ ජීවිතරණම මෙහම වෙන පුළුවන්. එහමනෑ කියලා කවදාවත් අ අපට සහතිකැත් දෙදෙන පුළුවන් කමක් නෑ. එනිසා මෙන්න මෙවිනි අවස්ථාවට අපි මුහුණු දුන්න තින් අපි කොයිතනන් දුරටඒකට මානසික සූදානන්ද. ද ක් න න්න කොට ාතිවරයෙක් දකින්නට අහන්නට කතා කරන්න බැරුවී නවස්ථාවකදී. අට හිතන මෙනෙහි කරන්න කුසලයක් බහවනාවක් සති පට්ඨානයක් පුහුපු පුරදු පුහුණු කල්ලති යෙදකි කියල නිතරම් වලන්න. එහන ඇත්තම් පෙනතුන ඉක්මනින්ම. මෛත්‍රී බහන වඩන්න බුදුගුණ බහනා වඩන්න දම්මානුස්වතිය සංගහනුස්වති ආනාපානසතිය අනිත්‍ය සඥාව මේ වඩ හැකිතාහා කික්මණින් සූදානන් වෙන මේකට. වෙන සූදානක් නෑ පිනතුින්. ච ත් හිර ට ැසීමක්න පි රක්න අප සිම මේ පිළිසරන සදදාාග යුතුයි. අ्य නිසා මේ අප ලැ න අවස්ा නති නිතාහාම බාගගේ සම්බප අවස්थාවක ම හැරප අපි මානසිකව නීरोෝගී වනං අපි कोයි තරං खाයිකව रोෝගී වනත් අපට ගැටළුවක්නෑ නමුත් පෙනොතිनी कोයි තර අපි කායිකව නීරෝගී වනත් අප මානසිකව රෝගී නම් මානසික රෝ හලකන අපයන්නේ. ට රමුණ ගන්න බෑ සලකට ගන්න බෑ. අන්නේ නිසා අපට තින ලොකු මරැකවරණය තමයි අපේ මානසිගන රෝගීතාවේ. එ න රෝගිතයි බට තියෙනවා. ඔපට මේ දහ මහලා තම ගහිත දිියනු කරන්න පුළුවම් හිත කුසලයකට යොම කරන්න පුුවන්. මෛත්‍රේ භානාව, අනිත සඥාව, අසූප සඥාව, නාත්ම සංඥාව, මෙයමපට වඩන්න පුළුවන්. ාග ගේ. म ඩ नසි ර ප අප මේදරන්න බැරිවෙනවා. බह ब ට බැෙන. ना कने තැිට ත=ගේ एගේ ති ඇந்து नेර බැෙන Evenනි මටට මානසික ुර නමුත් ඔබත්मा Hगा kwaසවයි අප कोई තර ले ुති වनाත් कोई තර අපි हाலनाත් भ मानසි තාන रोगी මාසි ව ला. ුව. න ද පි තුන අපේ දාන ීල හ න කිය තිරි විද ්‍ර කරල ෞකික ුසලේ ියන රගන රක්. බදුජ වහ සේ න ලෝකට පහල වෙන්නේ ස යි ී ර ේ රන්න. ඒ ම ප්‍රඥ ාව ල බන කරම ය. සං ර චක්‍රීම දුක හසන කරම ේ න රන්නයි ුදු හ ර න ോක හ. හි දී මහල වේ දුක මරන දුක. ඒගේ මනව පද න මති දුදක්ක මෙන්න මේ ජරා මරණ ජාති කියන මෙනේ දුක් සමුදාවෙන් නිදහසනටයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒවාගේ අප ඉතාම ප්‍රියමණප කෙනෙක් වෙන් වෙනකොට අපේ හිත රඇතිවන මානසික දුකෙන් අප ෝ නිදහස් කරගන්නටයි, බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළින්. මෙන මෙත ඉද පින්නතුනි. අපට අ කම ස ද වශයන. ැ බදුරජන් ව හස දೇಸන කළේ අේ භික්खවේ සම්මාධි්ಟි அறிයා අනාසවා ලෝකುත්තර මගගగා ಕළකාරණය. කම්මසකතා සම්මාධීಟ ක්මోಲගීපු ආර්යವು අනාර වು ලෝකತර වು මාර්ගයට අංගයක්කෝ නැත්್ತං ಆ್ణග මාර්ගි අంගයක්කෝ සම්මාධී්ಟಯතියෙනවා ඒ තමයි දුुखේඥානං ु සමුදේඥානங දුක්කහ නිරෝධෙහිඥානං දුක් නිරෝධගාමිනි පටිපදාඥානං කියන වෙන මේ චතුරා සතති පි බ. පිනති මෙ ම අවබෝධයට තම අපි ස්්‍රද්ධ ඇති කරගන්න ඕන මිය අවබෝධතමයක් පිලබලඕෝන. පිනුන දංි පලන කල බන වටින අපි දැනට ගහන ජීවිතමොකක්ද කිය. දැනට ඔබ ඇසිං රූපයක් දකිනකොට දැන් මේ බණ කියන හාම්දෘධය සඔබ බලාගෙනීනකොට. ඔබට හිතෙන්නේ මේ මොහොතමා ඇසන් මේ රූපය දැකිනවා. මේ මොහො මේ හඳුරන්ගේ බාහන කියලයි ඔබට හිතෙන්න. එක සාමුති සත්‍ය අනු හරිපී නොතුනි. නමුත් පරමාර් සත්‍යනූ බලන්නකොට එක ඊට වඩා හුගක් වෙනස්. ඔබ මේ බනහනකොට මකක්ද වෙන්නේ. මුලින්ම ඔබට ඇසට වරණ රූපයනවා. වන්න රූපයතනම නිරුද්ධෙ වෙලා මේක හඳුරා ගන්නකොට ඇස, රූපය චක්කු විඤ්ඥානයේ චක්කු සම්පස්සය ඊළඟට මනෝදහතුව විිපාක මන විඤඥාණ දහතුව කියන මිය අවස්ථාන පසු කළ හිලතින්. පසු කළල ගිහිල අපේ හඳුනාගන්නකොට හඳුනා ගන්නේ පින්නතුනී හාම්දුරකෙනෙක් කියල නෙවෙයි මේ බාහිර කෙනෙ කින්නවාකිල ඔබ හඳුනාගත්තත් හඳුනාගන්න කොහොමද මනෝවිඤ්ඥානධාතුවින්. මන විං්ඥා ධදාාතුවෙන් හඳුනාගන්නකොට අර මුල් අවස්ථා ගාන හිතේ වේගවත්ත පසුවෙල හිලතිී. මුලින්තුමි ජෑස, රූපයේ චක්කු වි්ඥානේ චක්කු සම්පස්සේ ඊළඟට මනෝදහතුව මනොවීඥාණ දහතුව කියන මේ විපාක මට්ටමේ තිය න අවස්ථා ගානත් පසු කල්ල ගිහිල්ලා අපි නවකර්ම විදියට ස්කන්ධ පංචකයක් නැත්තං උපාදානස්කන්ධ පංචකයක් හදාගත්තුව අවස්ථාවය තමයි මේ බාහිරොරූපයක් තියෙනවා කියලපට පේණි. ඒ වාහිරූපයක් පේනවාකි නවස්ථාවනට පිනොතුන අර මුලින් ලැවි චද්දැකීම මුල් කරුන්ට ගිතුරු ැතුවම නිරුද්දවෙලාලතියෙන්. නමුත් අපේ තියෙන අවිද්‍යාවනි සාපිහිතෙන්නේ මෙ දැම් බණ කියන හාම් දුරමට පේනවා කියලා. නමුත්ින් උතුනි මේ අපි යසාාර්ථය නොදරගත්තොත් මොකදද වෙන්නේ අපිේ එහැට පේනරූපිය බාහිර ඇතය කියෙල හදලා ඒ රූපේට අදාල වූ අපේ අතිත සංස්කාරත්්‍යක සම්බන්ධ කරගෙන මේ පුද්ගලයක් කියලා සත්වයෙක් කියලා ජම්ප්‍යෙසි කෙනෙක් කිය ලා අපි නිර්මාණය කරගන්නවා. එ නිර්මාණය කර ගැනීමත් එක්ක මොකදද වෙන්නේ ඒදේ වෙනස් සෙනකොටී ටන්රූප අපේ තින අභ්‍යන්තර ආකල් පනුව අප දුක්ෂැප විඳිෙනවා. කනට ශබ්්‍යයක් කැන උටත් මේ කැ පි නොතුනි. අපට කනෙන් සබ්ද හඳුනාගන්න බෑ කනට වෙන්නේ ඒ සබ්දය මූලිකව කනට පතිතවීම විතරයි. ය සබ්දය සබ්දයක් කියල හඳුනාගන්නකොට එහි ආකාරය හඳුනා ගන්නකොට අපි හඳුනා ගනි මනොව ඤ්ඥානින්. එතකොට ඇස, කන, නාසය, දිව, ශරීරය මනස කියන කටත්්‍යත්වොත්. මූලිවස්ථාව පින්නොතුනි ැබෙන්නේ අතීත කරමවලට විපාක විදියට එකට කියනවයි විං්ඥාන චරියා කියල බුදහමි. මේ මුල් අදදැකීම පිනොත්තුන එතනම හටගෙන ඒ විඤ්ඥානයත් ඒ අධදැකීම සඳහම වෑවලියනෝ. අපට අති අත්දැකීම පිහිට ලින පුළුවන්කමක්නය එක තාම ෂණි කවස්ථාවක් නමුත් නැවත නැවත ඉන්ද්‍රිය අප ලෝකයේ සමග වෘතුම මත් එක්ක මේක යළියලි සිද්ධවෙවෙන නිසා අපි හිතෙන මේ කණ්ඩව තියෙනවා කියලා. ත් පෙනතුන ඇතට මක්ද වෙන්නේ ඇත්තටම අපි මේ ඇසන් දකිෙන රූපයට අපට ඇත්තටම ලඟා වෙන්න බෑ කනෙන් ද කියන සබ්දියට අපිට ලංඟා වෙන්න බෑ ලංඟාාවෙන කොටේ එක මුල්ල අවස්ථාව නිරුද්වෙ ලාග හිල්ල ඔ බාලා ඇති ඇතැම් සත්වයන් ඇතැම් ගවයන් ඇතැමට අස්වයන් ඔවන් කරත්වල බඳිනකොට ඔවුන්ගේ මුහන ඉදිරිට කැක්් අලයක් නැත්ත මොකෝ කෑමක් බඳදිිනවා ඇයි බන්ඳන්නේ ඒ සතා ඉක්මටම දෝනොෝඒල් ආහර කන්න නමුත්හවදාවත්තය සතාටේ ආහරිට ළඟාවෙන්න පුළුවන්කමක්නෑ. පිනුතිනන්නේ වගේම තමයි. ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්රමය විශ්වාහස කරනවා නම් අපේ ජීවිත්‍ය අතාර්ථයත් මේකයි. මකද්‍යාතාාර්ථය. අපහවත් තිනොති නැසන් දකින රූපිට ලංඟාවෙන්න බෑ. ඒ රූපියන් අපට අපි අල්ල නොට ස් පර්ස වෙනවා ඒ ස් වර්සවෙලේ හඳුනා ගන්නවට හඳුනාගන්නන්නේ. ඒ කාය සම්පස්සෙනෙ වෙයි එක චක්කු සම්පස් එන වෙයි අපි හඳුනා ගනය මනෝ සම්පස්සෙන්. මනුම්පස්ය හඳුනා ගනකොට පිණුතුනනි එක මුල් අවස්ථාව නිරුද්ධ්‍යෙන අවස්ථාව තමයි අපි මෙැහැම අවස්ථාවමින්න්නේ. ඒනිසා ඇත දෙයක් නෙවෙේ පිණුත්තිනනි ඔබයි ඉදිරි පිට තියෙන දෙයක් උනත් ඔබට ඒක ළඟාවෙන්න කවදාත් පුළුවන්කමක් නෑ. පිනුතු නහ ඇති මේ ලෝකයේ සමහර ඇතග්‍රහලෝක තියෙනවා ඉතාම දිග කාලයයක්ති නඇත ගරහයි. ෙම ලක රස ස න ගත ව හ හ ෝක ග සමහර ලක් ේ ංගා ෙන් ලෝක වරස ියන ගනක් න. පිනුත්තු හමර ගිහිල සාමාන සම්මුති ලෝකට ළඟාවන පුුවන් නමුත් පෙනුතුනී පරමාර්ථත ලෝකයේදී ඒ ආලෝක වරස සිය ගානත් තියනෙ ට නෙවෙයි මේේම තිීස් රහතියන දේටවත් පෙනුත්තුනී අපිට කවදාවත් ළඟා වෙන පුළුවන්ක මක්නේ.ඉහෙෙනම් අපට දුකෙන් නයයි අපි යමක් මහාපෝ දැකපුූ ගන්ද සුවද දැකපු රැසවවිද පුයිස් පර්ස ලබපු දෙේකට පට දුක් ඇතිවෙන නම් දුකක් ඇතිවෙන්නේ ඇයි. දුකක් ඇතිවෙන්න පින්න තුනී. අපට ඒදේ මේ මොහොත්තේ තියෙනවායක ල අපි හිතාගෙන ඉන්න අපි නොද නියම නිසා අපි අවිද්‍යාව නිසා. ඔබ අම්කිිස දෙයක් ගැන සසිහිපත් කරන්න ඔබේ ඥාතිවරයක් ගැන දේපලක් ගැන යම්ි සදධ්‍යයක් ීමක් ගැන තක් කල බලන්න. ඒ තක් කරන හැම ලා එම පිනොත්තුනේ අපට ඒක පේන රූපියයක් එක්ක ඔබේ දරුවක් ගැන ඔබේ අම්මතාත්තා නැත්තන් ඔබේ හිටපුසුරී ලංකාව හිටපු ගෙදර ඔබ ගියපු පාසල මේ කුම හෝ දෙයක්ක් ඔබ සිහිකන්න කොට ඔබටඒ එක මතාක්කෙන රූපියගුත්ත එෙක් ඔබට බැනපුගෙනෙක් මතක් කරන්න ඔබේ තාම හැමති කෙනෙක් මතක් කරගන්න ආදරේ කරපුගෙනෙක් මතක් කරන්න ඒ හැම වෙලා මොබෙේඒ මතක්කන්න රූපිය අත්ත එක් පත්තයකමක් වෙනක කොටමට හිතනේ රූපිය මේ මහොතේ බහිර ෝක තිය කියලා. ඇත්තන පිනුත්න මේ මොතේ බාරතියේදේක. බාහි රෝපයක් නෑගල බුදු දහමේ කියන්න එහම කිවත්තේක උච්චේද ද රියයනවා. බාහි රූපයක් තියනවා නමුත් ඒක තිීන්න පිනුත්තුනි ඒස් පරිස කරන මොහොතේ විතරයි. ඒස් පරස කරන මොහොතෙහි එක දැනගන්න පුළුවන් කමක් නෑ ඒට කියනවා න පංච විං්්‍යයේහි කියනචි ධම්මේ පටිවිජානාති අන්්‍යත්‍ර අභි නිපාත මත්තා කියලා. මේඇසකනශසිය දිව ශරයේකන පංච වි්ඥාණයන්ගෙන් කිසිමද අධ්‍යන ගන්න බෑ. හුදක් ඒ අරමුණ පතිතවීම විතරයි වෙන්නේ ඉන්ද්‍රියයට. එක හඳුනාගන්නේ මනොවිඤ්ඥාණෙන්. සබේ දමා මනෝවිං්ඥාන දහතුය කැන මේකයි. පිනතුනි මෙන්න මේ අතාරත් අපේ නොදැන ගත්තොත් බාහිර දේවල් ඇතයි කියලා අපට නිරා යාසිම මනසටයනවා ඒදේ වෙනස් වෙනකොට යානුව අපට දුක්ෂැ ප දින්න සිද්වෙනවා. ඒන සපිනුතුන ඇත්තටම අපේ ජීවිතය මොකද වෙන්නේ. අපේ ජීවිතය මුලිම වෙන්න ඇස් කන්නා සාධ ඉද්‍රියවලින් එක ඉන්ද්‍රියයි එක විට කියාත්මක වන්නන්නේ ඒකෙන් ඉස්කන්ධ පංචකයක් කටගන්නවා හටගත්තු දේතනම නිරුද්ධ වෙනවා ඉතාමශෂණකව අපි නිතරම පිණතුනන්නේ මනවිඤ්ඥානෙන්ම ඉන්නේ. ධර්මය පැහදිින්න වැඩිදි අත්්‍යයාපිනතුනී. අප මේ පංච විඥානෙන් ඇවිදින්නවත් බෑ කියලා අපට කෑමක් රසවිනිෙන්න්න රූපයක් බලන්න පුද්ගල කැසුරු කරන්න වැඩිදිත් අබා පි නුතුන් නිදාගන්න අධ්‍ය අපට මේ පංච විඤ්ඥානින් අපි නිදාගන්නත් මනෝවිඤ්ඥාන එතකොට අපි හැම මොහොතෙම මේ පංච විඤ්ඥානයෙන් අප පින්නේ නමුත් ඒ පංච විඥානය අහර්ථයන වෙයි අපි අත්තර න විඥානයින්. බදු ර ද රනවා න්න මේ වි්ඥාන චරයා විදියට මේක තමයි දුක්ක සත්්‍යය කියෙක කියන්නේ ර මුලින්ම ලැබෙන අධදැකීම දුක් සත්‍යය ඒ දුක් සත්‍යයේ දැන නොගත්තොත් ඒ සමුදය සත්‍ය බව යනවා එක දුකට හේතුවක් කරගන්නවා ඒක පං උපාධානයක් කරගන්නවා අපි. ඒකට කියන අනඥාන් චරයා කියලා. අරයි හටගත්තු පිරිසිද්දු විස්කන්ද පංචකය අපි නිසිසි අවබෝධ කර නොගත්වොත්. ඒම අපි අවිද්‍යය බරනවත් එක්කම ඒක මේ මොත ඇති දෙයක් විදිට එ පේන. පිුතු නිතාම සරල උදාාරණයක් කියන්නම් ඔබ කෑමටිකා කනුභව කරනකොට ඔබ පිංගානය දාගෙන කෑමටිකා අනුභව කරන්නකොට ඔබට කටට රස දැනෙනකොට ඔබට හිතල තියේද මේ කෑමටි රස දැනෙන්නේ දැන් මේම හොතේ දිවේ තියෙන නැත්තන්ටේ ක ත්වක මිශර්‍ර වෙලා යන කෑමටික ොබට හිතල තියද පින්නතුන පිංානක කෑම ටිකක් අපි කනකොට අපට නිතරම මොකක්ද හිතෙන්නේ අනේ මේ පිංගානය තියන බට්ටික ෑන් ජන ටික කැල්ල මේ පලතුරටික හරි රසයි කිය කිය ඒ පිංානය දේ බලල නේ දෝබකන්නේ ඇත්තන පින්න්නවතුන ඒ මෝත රස ැනන්නේ පිංාන න කෙමද ඒ මොතරස දැනනි පින්ගාන තියන කැමනය පිනොතුනි ඒ මෝතරස දැන දිවේ තිය රස ගැ ත් ටත් ගම් ෙ ලා මන වි ා න තම ට සන්නේ නමුත් ර හවවා ීත නෑක හිත මේේ පිංාන්න තින ක මතම ර කිය. ඔබය ගෙදර සීත කරනය මතක් කළ බලන්න නිකමට බල නබිය ගෙද්‍ර සීත කරනේ ප්‍රජ්ජක මතක් කරන කොට ඔබට පේන්නේ මතක් වෙන්නේ ලයි ත් තින ීත කර ද ර ීතර අද. බ නිවසහි ඔබේ ්‍ර්ජයක සීත කරන ඔට මතක් කනකට මතක් වෙන්නේ ලයිට් පත්වනෙන ෆ්‍රරිජගන්ද ලයිට් ඔ්කර ්‍රජිගන් නිතරම මතතාක් වෙන ලයිට් පත්ව වන එකක් නේද ලයි පත්වන ඒක තට්ටුීමේ මේ දේවල් තියනො කෙන සී පත්වෙන්නේ ඇත්තටම පින්නත්තුනක මතක් වයෙනකොට ඔබේ ගෙදර සීත කරෙන් ලයි් පත් වෙලාද ඒමෝොති ඇතැමට වෙන කෙන කරලනම් පත්තුවල තියෙන පුළුවන් හැබැයි ඒත් පින්නතුනි ඒ උනත්තියෙන්න්නේ ඔබ ඒ දැකපු අවස්ථාවිතියන පින්තුරෙනෙවෙයි. ඔබ දැන්සිහි කරන්න ඇත්තටම දැන්තියන ෆ්‍රජ්ජගෙන වෙයි. දැන්තින සිත කරන්නේ ඔබ සිහිකරන්නේ ඔබ මනසිං ඒ අවසාන වතාවට දැකපු සීත කරන ඇතැම ඔට මතක් වෙන. ඒ මතක්වෙන අවස්ථාවිති බලන්න පිනතුන ඒ මුලින් දැකපු ඇස රූපය චක් විං්‍යා චක්කු සම්පස්යකෙන මුල් හේතුටකගේ හොත තිනොදෙම. මේ මහත පිනොත්න එක සැබෑ ලක නව නිරද ලස අන්නේ වගේම තමයි පිනොත්න ඔබ ඔබේ දරුව ගැන හිතුවත් ේෙනක් ඕන මධදයක්කපබ මතක් කල බලන්න අතීයේ සිදුවීමක්හිතරක් නවෙේ පිනොතුි. ඔබ හිතන අතීය නිරද ලිවරයි හැබයි දැන්තිනෙක පෙන්නවක හිතෙනනද පිනතුනි දැම් මේ ඔබ හාමුදුරෘද්දිහා බලනත් දැකීමත් අවුරුදු සීකට කලින් දැකපියකයි අතර වෙනසන්න. ැම් මේේන හාමුදුරොත් ඔබ හඳුනාගන්න ඳුනා ගන කොමද ඔබට හිතෙන චක්ක විඥානයෙන් කියලා නමුත් පින්තුන හඳුනාගන්නේ බොහගින්ද හඳුනාගය මනොවවි්ඥානය පින්න්නතුනී අපේ කොච්චරණන් ජීවිතයම අතාාරථය හිතල තියෙනවාද ඔබේ හිත ඇැමට හොබ හුවාාකුගත් කෙනෙ කියහිල විශ විද්‍යාලකින් උපාධයක් ගත්ත ඇය ඉහළම ස්ථානයකින් ඔබේ ස් ඩිග්‍රිය ැතන් ඩක්්‍රේටක ගත්තතික ලබ හිතංක් නෙන ඔබහන්ගේා බුද්ධිමත් කෙනෙ ඉතාම සියුම් දේව ල අද්‍යනය කළ රිසර්් කළ තිෙනවා ග්‍රහලෝක ගැන දන්නවා නැත්තම් වෛරස් ගැන දන්නවා නතන් කෝම්පිට සෑන්ස් ගැන දන්නවා ග්‍රහලෝක ගැන දන්නවා නියම කියලනය ඔබ හිතංඉන්නේ. පිින්නොතිනි බලන්න නැත්තට අපි ප්‍රඥ්‍යාවන්දද කියලා. බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටියේ ප්‍රඥ ාවන්ත නව න බද හන්දර හැරුණනො. ද හදුර හරනොට කාල හිිය ්‍රඥා තමක නතම ර. සැරුත් ාන්දුරන තිමිට ප්‍රඥාව කොමද. පනන ඒ කාල ග ග තතියන සියලම සිල පසාත්‍ර ගෙනැ මතිවන් වන් වහන්සේ ්‍රේද පාරගත ත්‍රරිවේදය කෙලවරටෙගහිපු ්‍රක්්ණ වංශ එෙක්හෝ. ඒ කාලෙ තිමිච්ච බෞතක විද්‍යාව, නක්ෂාස්ත්‍ර, ජෝතිසය, ලක්සන සාාස්ත්‍රයේ ග්‍රහාතාරකා විද්‍යාව ක්ෂ ස්ත්‍රයේේ සියලෝමදවලගෙන ත්තු කෙනෙක් දැන්කාල් හැටියරන ඩක්ට පහතර ගත්තු කෙනෙ. ඒවි තරක්නෙවෙයි සැරුත්හාදුරග නෝව ගැන නො පිනොත්තුන එක කල්පයක් තුළ වැහැපු වැැහිවල වැහි බිදු ගන නෝනත් සැරුත්හන්දුරන්න සංඛ්‍යාත්මකෝ කියන පුළන්කි. ඒතරම් ප්‍රඥාවන් තිමේච්ච කෙනෙක් වනත් පිනොත්තුනේ මේ අතාාර්ථය අවබෝධ කරගත්තේ නෑ අවබෝධ කරගත්ත කොහොම දෙ දස්ස ජ හන්දුුරංගෙන් මෙන්න මේ ඒ දම්මා හේතුක් පබවා. සංහේතුන් තතාාගත්තවවා හ කියරීමේ බුදු බන්න ඇහවට පස්සේ තමයි මේ ලෝකෙ අතරතය තේරුුණි නේක තේරෙච්ච සැරුවත් හාම්දුරෝ අරස්්‍ය ජහාන්දුරන කොයි තරං ගරු කිරක් කලාාද පින්නතුන උන්වහන්සේ පිරිනවන් පානකම්ම උන්වහන්සේ හැමදාම සැතපුනේ අස්ස ජහාන්දුරෝ ඉන්න දිහාාවට හිසදාල. ඇයි හෙම කලේ දනමක් නකුට හර් ය වෙනන ගෙන් හ බැරු මුලි මහ දනගත් අ හාන්දුරන්ගේෙන් ඒ අස්ස හාදුරන කරන කෘ්‍රතාඥ ාවයක්කිදිට පින්නතුනි අරවිදියට අස්ස ජහාන්දුරන දිසාවට ඉස දාලයි සැරවුත් හාන්දුරුව මේ ධර්ම සේනාධිපති අග්‍රස්සාාවක සාරිපපුත්ත මහරාතන් වහන්සේ කටයුතු කළ ඇයි පිනතු හේතුුවමින්. අපට යම්යම් ආතනවලින් පාසල්ලින් කොලජස් වලින් නිසිටස් වලින් අප අම්යම් දෙලක නිගෙන ගන්න පුුවන්. ඒඔක්කෝම දේවල ග ගන්න ොෝද පිනුත්තුන මේ ලෝක සමත දේල් ලෝක යඇත්තුල මේ නිරුද්ධවෙච්ච දේවල් ඇතැයි කියලා ආකල්පෙන් එක තියෙන දෙයක් හැඩියත්තම පරිීක්ෂණ කන්න. ඒ කිසිනු දෙකින් පිනුතුන ජරාමරණ දුක නිදහසෙන්නව. අපට කිය කරි හම්බ කරගන්න පුළුවන්. සුකබෝග ජීවිතයක් ගත කරන්න පුළුවන් යුතු කටි කරගන්න පුළුවන් ආහර පානාධයට උපාගන්න පුුව. ्या තුनी අපට කරන්නබ වැඩ ුණොත් පින් කමක්ර ගණන පුළ टि නමුත් මේ ප්‍රඥාව लाබා ගණ නම් පිනතුनी මේ අ ඇගත සදධර්ම ිස්්‍ර ර ම ඉහනगा පේ ජීවිතේ කියනම ගදද। අපි එසට රूपයක් දකිනකොට, खाනට සबदයක් कහනකොට, නාසිට ගඳ සුවදයක් ඉඳනකොට දිवට පහසක් ලැබෙනකොට ශरीरेට පහසක් කියනකොට හිතට අරමनाක් එෙනගොට පෙන්නොතුන අපේ කලපනා කල බලන අපේ ජීවිතයෙහි කොයි තරන් දුරටම අතාාරති අපි හිතල තියෙනවාද. අපේ ඇස රූපයක් වේන අවස්ථාවක දඔබ හිතල තියද මේ පේන ැහෙන්න්නවේ මනොවි්ඥානයෙන් කියලා. ඒ විතරක්න වේක මනුවිඤ්ඥායෙන් දකිනකොට මුල් ඒ අවස්ථාව නිරද්දවෙලා තිීක ලෝබ හිළ තියන ජීවි. පෙන්ොතු නි මෙන්න ක තමයි බුදු හාන්දුරන්් කාරී කියල දේශනනා කළේ. අන්ද කාර කියල සූතරයක් තියෙනවා නිලෝක දැඩනි අදකාරතිය ස්ථානයක් තියෙනකට කියන බ්ලක් හොල් කියල දැන් සසාමාන්‍ය වර්මාන යහර දියට මේකට කියන්නේ බුදු දහ මෙහි අන්තරීක්ෂ අගා කියල ලෝකෙ සමහර ස්ථාන තියන සූරයාලෝකය නොවට ස්ථාන සූරයාගෙන් වැහිලා සමහරතැන් අද කාරය තියෙන ස්ථාන තියනවා සහරාතයමකොටහසන පුළුව නත්තන සම්පූනම් ග්‍රහයන් වන්න පුළුවන් අද කාරම තියන ග්‍රහලෝක තිය. ගහලක තාම දර්ක කලයක් දඩ අද කාරයතියන කිසි මලකයක්න බුදදුනු සඳහන් කරන මෙන්නම ස්ථානයට වඩා ජීවිත අද කාරයක් තියවා ඒමක දන්ද කාරයෙන් යන්ද කාරයතම මෙන්න මේ යථාරතය දන්නති අන්ද කාරය කියල මෙනම අන්ද කාරයෙන් මුද වන්නයි පින තුන බුදුරජාණර් වහන්ස එකෙනෙක් ලෝගය පලවෙනි. තු යම්තාා අප ජීවීතෙහි දදුගක්ෂ්‍යපක් කියලදයක් අද විදරතියවානම්. දල ය මෙන්න මේ ස් පර්සයේ නිරුද්ධවෙච්ච තැනක ඒ ස් පර්රිසය ඇතැයි කියෙලාරගෙන තමයි අපි මෙතෙ කලක් මට ඥාතිවරයකින්නවා මට රැකියාවක් තියනවා මට යාම් යම් දවල් තියනවා මට යම් කිසි කෙනෙක් මං ගැන හොඳ කිවවා මට බැන්නා මේ කුමනොහෝ දෙයක් අපි ජීවිතය සඳහන් කරනවා නම් ඒ සඳහන් කරන්න හැම අවස්ථාවකම පිහෙනංකු හොඳද කල තියනෙක කද තිනන ම විද්‍ය න්. එ නිරුද්ධ ච තය දන්නැතුව මේ මොහොතේ හිතයෙන දෙයක් විදිර ම අපේ ගැනි විවච්නය කළ තියන්නේ ගැන හොඳ කියලා තියෙන්නේ එකගන්න දොස් කියවනන් දොස් . එතුකට ඉි නවතින කෙනෙකුට හිතෙන පුළුවන් එහෙනම් මේ අතාරතයේ දැනගත්තට පස්සේ හෙනම් කෙනෙ කතතානකර ඉින්දී විද ෙනම් ඇස්තික පියාගනීදීද යා බොහ මකර්මාණය කෙනෙක් වියදික ලොබට හිතෙන පුො. එහෙම වෙන්න පිනතුනි. මේ අතරතයේ දැකලාට ඒක කතා කරන්න පුළුවන්. කතා කරන්න කඩ තමා සහැගඉන්නවා මේ කතා කරන අවස්ථාවේදස් තමන් ඉන්නේ මනා එතනය ධර්මායතනය අඔස්සේ තමයි මේ ජීවිතය ගත කරන්නේ කෙනෙ එක තමන් දන්න. එහෙම කතා කනේ වෙලාහිද පින්නුතුන අපේ හිතර රාගයක්කත් දියසයක්කත් මොහයක් කරන. ඉතාම ප්‍රඥාවන්ගේ සිද්ධේ විස්තර කරනවා සිද්ධිය අක්කිිතරට විතන විස්තර කරන්නේ සත්ව පුද්ල සංඥාවෙන් බැරලා. දුජණන් වන්සේගෙන කාාत्මව සිය ගානක් අති තාत्මව සියගානක් විස්තර කරන්නේ මෙන්න මේ යතාහරතය නුවනින් දකිවි නමුත් පේ නොතිඥාපී යාම්කිෙසිදයක් කරනවානන් කරන්නේ මේ අතහරतीයෙන් නොදන අවිද්‍යාසාගතව මෙන්නම අවිද්‍යාසාගත थමयाපි अपญාවි සංකාරයක් කරත් කරන්නේ ඒතරක්ने पुญඥාවි සංකාරයක් කරන ත්ම අ විද්‍යාවගදගෙන ඒවාගේම අරු පාාවචර ද්‍යාන ලබන නෙන් ජවි සංකාරයක් කරත් කරන්නේ මෙන්න මේ දේ අපය නොදනැයි කරන්න. අන්න ඒ නිසා මේ සියල්ලක් මවිද්‍යාපාදකයි මේ සියල්ලක්ම සංසාර චක්‍රය තුළි ඉන්නේ මෙ සීරුම දියවල්ලින් අපි භවය තුළයි වාසය කරන්නේ. අන්නේ භවයෙන් ඉහටයන්නට අපට පුළුවන්කමක් නෑ එක කාම භවය වන්න පුළුවන් රූප භවය වන්න පුුවන් අරුූප භවයෙන පුළුවන්. එන් කාම භවය කියන්නේ ඒටා පිටාවේ රූප ශබ්ාදිය තියෙනවා කියල හිතනාකාරය. ඊළඟට රූප් භවය කියලා කියනෙ රූපා ලෝක කත්වම කියන්නේ ඊට පස්සේ කිසියම් අරමුණක් සමත අරමුණක් ඇත්තේ කලා අපි ගන්න ස්වභාවය. ආනංජාපි සංකාර කියල කියන්නේ. අරූප ලෝකය කියලා කියන්නේ. බාහිර කිම රූපයක් නැතෑ කියලා ගන්න ස්වභාවය හැබයි බාහිර කිසික් නැතේ කියලා ගත්ත ඒ නැතෑ කියල ගන්න අභ්‍යන්තරගෙන කබ්‍යන්තර පැතූට පැනවෙලන්නේ අභ්‍යන්තර ඇතය කියලාත්ම සංඥාවෙන්ඉන්නේ. එයනිසා හුත් මේ සංසාරචකරයෙන් නික්මච්ච කෙනන එනව. එහෙනම් පිනොතන අපි කොහොමද ලෝකෙ දෙෙස බලන්න ටෝනම් ඇසන් ගරූපය දකිනකොටම අපි දක්ෂ වෙන ටෝන මේ එක මනසිංදකින්නේ ඒ දකින්න මනසත් ඉස්තර දෙයක් නෙවෙයි ඒකත් ඉස්කන්ද පංචක එක තුක් ඒකන්ධ පංචකයත් පෙර පසුි හටගෙන නිරුද්දෙනවා කියල දකිනට අපි දක්ෂ වෙන ටෝන අන්න ඒ තුළින් තමයි අනිමිත්ත අපපනිහිත සුංඥති ගෙනමට්ටමට එන්නේ ඒ කිසිම දෙයක් නිමිති වසයෙන් නොගන්නේ ඒ කිසිම දෙයක් ප්‍රනිදි වසියෙන් සුභ විදියට නොගන්නේ ඒ කිසිම දෙයක් ඇතැයි කියලා නොගන්න සූනතාවට පත්වෙෙන්නේ මෙනම අවබෝධයක්ත් එෙක්ක. පිින්ුතුනි මේක තමයි දුකයි නිදහසමට දේශනාකර විතාම කෙටිවිදියට දැක්වෝතින් අපි සුතමෙන් අසා දැනගන්න කාරණය. <pyatete> <speaking in immigrant growing neighborhood> ැ මේක දැනගත්තට පින්නතුන දැනගත්තු පමණින්ට දුක නිදහසන පුළන්කමක්නේ උදාහරණය කහැට ඔබ යාම්ගිසි තැ ලිපින අරගෙන ඔබේ අතට ලිපිනය ගත්ත කියලා ලිපිනය බලලා ඉස්සර බලනොට ඒ ලින තිය තැන බැලුවට ඔබට බ තැට හිල්ලන ඔබේ ලිපින අරගෙන යන්න ඕනා දාළදැනට. අන්නේ වගේ ඔබල් මේ ලිපිනය දැනගත්තු වෙලාමේ මේකට කියන්නේ සුත මේ ඥානය කියලා න්න ඒ සුතමේ ඥානය නැවත නැවතත් සිහි කරන්න ඕන ඒ සිහිකිරීමටයි චින්තාමඥානය කෙරකයන් අන්නේ චින්තාමඥානය සමති විදස්සන විදියට භහවනාමේඥානයක් විජට වඩනට ඕන එක පැත්තකින් සතිවට්ටානය වඩනට ඕන තමන්ගේ කය වේදන සිත සිතිවිල ගැන හොඳට අවධානය ඉන්නට ඕන ඒ ධර්මතාවල සමුදේවෑ දකින්නට ඕන ඒ දකිීමට න සතිවට්ටාන භවනාව කියලා විදර්ශනා භාවනා කියලා මෙන්න මේ සමති දස්සනා දෙක තමයි පිනතුන අපි මේ අසා දැනගත්තු දුකෙන් නිදහස්සෙන මාවතය පිළිබඳවූ පණි විඩිය ජතාාර්ථයක් බවට පත් කරගන්න වැඩ පිළිවල. මුලින් අපට දැක්මක් තියෙන ඕන විෂ්‍යකත්තියෙන ටෝන. ඒකටම මේ සම්මාධදිිට්ටිය කියලා කියන්නේ සම්මාධිට්ටි පුරේ ජවන් කියලා කියනවා. ඒය සතු මේ ඥානි දෙ ලබෙන සම්මාධදිිට්ටිය මුලින් යන්නටඕොන හැබයි ඒ පුහුණු ගන්නකොට ීේ ප්‍රතිට්ටහැ නරෝස ප්ඥෝ සීලයේ පිහිටලා අපට මිෂන් එක ඊට පස් අපපි ක්‍රියාවලියම මෙහෙවර සිද කරන්නට ඕන ඒ තමයි සමතු විදසනා කියල කියන්නේ සීලේ පතිට්ටහැ නරෝස ප්ෝ කිිත්තං ප්ඥංච භාවයම් ආතාපි නිිපකෝ බික්කූ සෝයිමන් විජටේ ගටම් සීලයේ පිහිටලා සමතු විදස්සනා වඩන නැත්තං චිත්ත භාවන පඤ්ඥා භාන වඩන කෙනා මෙන මේ සංසාරද ගැටළුව නිදහස්යෙනවා කොහොමද යත්ත නාමාංච රූපං්ච අසේ සං උපරුද්්‍යති ඔහුට නාම රූප දෙක නිරුද්ධ වෙනවා ඔහුට පටිගං රූප සංඥාච එත්තේ සාච්චිද්ධතයේ ජටන් කියල සඳහන් කරනවා එමකදවෙෙන පිනුතුනි නාම රූප දෙක නිරුද්ධ වෙනවා නාම කිය කියන්නේ සිධ සිතිවිලි පැත්ත රූප කියල කියන්නේ බෞතික පැත්ත මේ දෙක මාදාාපියක ගැ ග ල තියනෙ මේ එකක මඇතිවල නිරද්ධ වෙන දැ නිරුද්ධ වෙනවා නමුත්ඒක නිරුද්දු වනාට අපේ ලෝක දෙක නිුද්දවෙලන්නේ අපට එක තාමත් ඇතිකරගෙනන්නේ ඉතාම් සරලූ දහරණයක් කියන්න අපි කන්නාඩියක් කළඟට යනවා අපේ ගද ඇතින සුරතල් සතත්ය අපි කන්නාඩියළඟට යනවා මුුණ බලන කන්නාඩියළඟට මිරේළඟට එතන්ට ගිහිල් අපි කණන්නඩ ළට ගිහිල්ලි කොඩ පිරගෙන බලි පටිය අත්තක හිලා අප නවත කන්නඩිය ඇතති නිනති බලනම අවස්ථාවේදී වෙනස. අපි කන්නා ඩීළඟට ගිහිල කොන්ඩ පීරග එනවා බලු පැටිය කොඩ පිරන්නේ ඉතිම් බලු පැටියක බලය නවා අපිත් එක්ම. බලු පැටියයි අපි අතර වෙනස මොකදද. අපි දන්න එතිනනි එතනට යනකොට රූප නිවාමාණ වනේතනින් එනකොට මේ නිරුදනාා කියලාම් නවත් බල පට තන කොම. පැති න්නඩිය පිටි පස්සර කියහිල පුළුවන් බලන එක කවර ඉන්න කියලා ආවත් තවතා විල බලනෝ ඇතැමිට බුරනවා ඒකන්න කෙනැත්ෙ ලොකු ගැටලුවත් දෙදන්නම හිතේයෙනවා ඇයිඒ ය හිතන්නේ ඔහු යන්න කලින් ඒක තිබුණන එත්තන හෝ ට පස්සෙත් කෙනෙක් එතන ඉතුර පෙන්නතුනේ අප හිතතාන්ෙන අපිහුංගා බුද්ධමත් කියල නේද. බල්ල හංගාක් මෝඩයි අපි හුඟා බද්ධමත් ල අපි හිතාගන්න නොන පෙන්නොතුන පරමාර සත්‍යයේදී බලු පැටියයි අපි අතරෙ කිසි වෙන සන්න ඒමකදද ඒ තමයි ඔබ දැකපුූ අසපුූ ගධ සුවන්ද වද පුේ හැමදේම අර කන්නාඩි අර බලු පැටියට ඉන්නවාගේ අප ඔක්කෝමට අපේ ලෝකයි න්නවා මෙන්න මේ ෝක තැම නති හැමලා නිර්මාණ කරගන්න අපි. ලෝකම මයි සිහි දිියපට පෙෙන්න්නේ. මේ ලෝකම තම අපට මරණස්සන්න වෙලා දිසිහි පත්තින ලෝක මරසන්න ෝති පිනතුන පංච විංඥා යක්කරී වෙනවා. අපේ සම්පූහන මිනි මනොවිං්‍යාන ඒ මන විංඥානිෙන් නවස්ථාාවවිද්‍යපට අතීතරූප මයා අත්මී තරක්නෙ වයි සසරගතා අත් මල දේ ප මක් මතක්වෙනන කොටම පිරූපයක්ත්ත එකක හිත බැඳදලා ඊ අන රූප ක අපි ප්‍ර සිසඳ ගන්න. නම්මකක්දවන්න පිනතු. අපි ඇහැ කනාාදී ඉන්ද්‍රයන්ගෙන් ගත්තු අරමෝනු ස්රද නිරද වවාති නමුත් අප ලෝකට එක නිරුද්ධ වෙලාලනය අපට තාමෙක ඇතිව දයක්ක් රතියන්නේ අන්නේ නිසා ඕහන වෙලාක සහිපත් කරන්න පුළුවන් විතරක් නෙවෙයි ඊට අදා අධ්‍යකීම් ටික විඳෙන පුළුව මට්ටමට අපි කර්ම භවයන්නේ තරම සකස් කරගෙනන්න පති ව එක තම ජීවිත අතාර්තිී ක කියල කියන්න. ඒසාහට දුක දහස්සනට ඕනනම්. ස ද ද ානදී පින් දාහම් කරග ඉන්න සාමන් හසට දාන ක ල අමට තාතර සල කල මයි ාන ර ්‍රද ුණ හ රග . ක් ල්ට ිහිල්ල ප්‍රඥාව ගන ැතිනම්. අර පින්කන් නොකර නොනේ ඒ පින් ංගහෙම කරදදි. තමා දක්ෂ වෙන්නට ඕන මෙන්න මේහ ප්‍රඥාව. දුරජාන් හසේ න ෝගේ පහොල දේශ කරපු මේ ඥානයේ ප්‍රඥාව සම්මාධිට්ටිය දහම් ඇස ලබාගන්න අපි දක්ෂ වෙනට ඕන. අන්නේ මනෝතින් තමයි පිනොත්තන අපි ලබපු අධ්‍යාපනය ධනය මේ සියලොමදේ ප්‍රතිඵලය නිසසේ ගන්න පුළුවන්කමතියෙන්න. පිනොන හිතැන පුළුවන් ඔබ ලස්සන ගියයක් තියෙනවා හොඳට උපාධි තියෙනවා දරුවටික හොඳ ටිගෙන ගන්නවා හොඳ වාහනයක් තියෙනවා. රි යට ලස්සට යනවාමන් ීවිත ඔක්කම සම්පර්න් හිල. පිරිනතින කිසිමදයක් අපේ ජීවිතය පරමාර්තය නෙවේ අපේ ෆයිනල් ගෝල් එක නෙවීමේ කිසිම දයා. අපි මේලෝක ඉපදුනේ මේවට නවේ පිනොතුනි. මේවා අපට අවශ්‍ය නෑ කියෙනෙක නෙවේ. නිවවශ්‍ය අපට ඩොක්ටරේට් එකක් නෙවේ පුළුවන් දෙක් ගන්න මාස්ට ඉගරිස් එකක් නෙවෙත් දෙකක් ගන්න පුළුවන්න්න. රැකකි අයක් නෙවෙේදක් හරරි දවසර කරන කමක්න. නමුත් හිතන්නේ පයක ජීවිතය හි අවසා ලක්කයේ කියලා. ඒ හැමදේම පිනුත්තනිි කරන්නමකට ද මෙන්න මේ ආධ්‍යාත්මික මට්ට මට එන්නට කරන පහස ගණ්ටික තමයි ටික ජතිතල පහස ගණ්ටික යුටිලිටි ස්ටික තමයියේ ටික. ඔබ අධ්‍යාපනයවත් රැකියාවවත් මාසික වැටපු වත්න ඔබේ ජීත අවාසනි ලක්ක කියය ඔබ බුදුරජාණන් වහන්සේකෙන වචනය හරිෝ බහල අහල තියෙනව නම් ඔබේ ජීතය පරමාර්ථය වන මෙනි ප්‍රඥාව බග. පරමර්ථයට එන්නට පින්නතුනේ මරණයෙන් පස්සෙ ජීවිතයනවෙයි මේ ගත කන්න ජීවිතයන්නේ මොහතෙමපට පුලුව. යම් ප්‍රමාණිකට දුක නිදහස්සන පුළුවන් ජමුක්තයට පත්තන පුොලො. මේ මොහතපයක තත්පරයක් මේ අසාාර්ථය දකින දක්‍සුණනුවතිින්. ඒ මොහත තුළ අපි පින්නවන ජීවිතය සාර්ථක කරගෙන. ඒ මොහත තුළල අපි ජීවත්යෙන්නේ ඒරහන් වහස ල පදධ්‍යයක් මත්තයක් නමුත්තේ වස ට පුුව. ො සමතුති දසශන භාවනාවයෙන් කරන්නේ මෙන්න මේ අධදැකීම ලබ නවස්ථාව ටිකෙන්ටික වැඩි කරල්ලා. මේ අධ්‍යැකම ස්ථාවර තත්වයට පත්කරගන්න මේකටික අකුපා කියියයතුවමුත්තිය කියලා. නොවෙනස්වන කේතතුෝ ඉමක්තියක් බවට පත් කරගන්නට මේ යන ගමනෙහි අපිඒකම ස්ථාක්තම සනිටහන් කරන්නේ. න ි දක්ෂ වන්නට ඕන ැකි තාක් දුරට සමති විදර්ශනා භාවනාව පිහිටලා මේ ගන ටිගෙන්ට දිරටයන්නට. මද ලි කරන්ටි එකක් අපමි පැදිලි කළ පින්නතුන්්‍ර නිදර් පත්කරෝතින් අප හිටන් ූප දිරි කාානාක සා පින්නතුන්ගේ මයිකක අනමිට් කරගන ඔබ ප්‍රශන ති න හන පුළලන් නැත්තන් අප මේ ධර්ම දේශනටා දාල ඉතුර කරුන්ටිකත් විනට හිපකින් පැහදි කරන්න සූදදාන වෙන. ක වහත්ත ප්‍රශ්නයක්ඇතිබරනේද හන්දුරුවන්නේ ඒ හමුදුරුව කියන විදිියට මනෝ විද්‍යානෙන් එකනවයි කියන එක තේසු ගන්න එක බොහොම ගැබු ඒක ඒකට එක හොඩි දෙයක් කරන්න කියල දැන පුළුවන්න්න එක පලවිඩි ස්ටෙප්පටත් දන්න සිටිය ඕ ඇත්තේම පලිනිස්ටේප් එකක ඔබතුම අරන් ඉන්න දැම්මේ වනට පලනිස්ටපක තැමේ අහගන්න එක මේක අහාගන් අහා ගැනීමම පිනතුනී අහගැෙන ඔබ ඔබ කිසිම දෙයක් නොකර හිටියත් කමන්නේ මුල් පිෙවරේ ඔපට කවදධහර මේක ඔබට හිතනව වන්ගේ හිත ොහොතේ නැව ඔබ ප්‍රඥාව වැඩ නෝබේ නමුත් මේ ඉක්මං කරගන්න නම් අපි මොකද කරන්නට ඕන මේ නැවත නැවතත් හිතන්න ටන ජීවිත සිද්ධවන මේකකල් හිතන්න ඕොනපි. එකට ගැනපත් කතා මේ පඤ්ඥා කියලා. එතකොට පායන ගමන් ගෙදර කෑම බීම සූදන කරන්නකොට දරුවන්ගේ වැඩගන්න කොට ගෙද පිරිසිදු කරන්නකොට හැකිතාක් බලන්න මෙන්න මේකයි මේ සිද්ධ වෙන්නේ එහ රූපය දකිනකොට හැෙන්න මේ එක හඳනාගනි නසිංගීල බලන්න පොඩ්ඩ. ඒ හැම වෙලායම හිතන්න බ කොඩිීරුවත් ඒ පීරණකොට්ට දැනන වේදනාව ඔබ තීරුන්ගන මේ හිසේවේදනාවක් ඒ හිසයි දැනන්න කියල දන්නකොටම මේක මුල් අදදැකම නිරුද්ධ වෙලා මන් මේ තේරුන්ගන මනසිංකල දක්න දක්ෂ. මෙන්න මෙහෙම මේම හිතන කාලය වැඩි කරගන්න. ඒ අතර පන්නතුනි ඒ අතර මොකද කරන්න ඕන පුළුවන් සමත භානාවක් කරන්න. මෛතරයේ භානාව ුදුගුණ භාාවනාව ආනාපනසතිවගේ බානකමටාන හතළිහත්තියනවා. එකඒක නිතර නිතර පුහුණු කල බලලා ඔබට වැඩිපුරම හිතතියන භානාවකයි එක බුදුගුණ බානාාවන්න පුළුවන් ආනා පනසතිවෙන්න පුළුවන් මෛතරි බානවෙන්න පුළුවන් අන්න ඒ එක්ක භාවනාවක් එක සමතරමුණක වැඩි කලා තියාගන බලන්න.ඒ සම භාන ක ෙවෙලා දිමියේ වැ හිතනයන් එප. සමත භාවනාවේ විදර්සන භාාවන අතරින් වැඩිපුර වැදගත්වන විදර්ශ ාවක හරි. නමු සමත භාවනා කන්නකොට උපරම සමත භාවනාව ඉන්න. සිලු සත්ව සුවපත් එත්වා කෙළ හිතනවනම් ඒ හිතන වෙලාාගේ සත්්‍යය පුද්ගලික් නැක හිතයනපා ඒකට එක්චර කළබල වෙන්නපා. මෛත්‍රී වඩනොට උපරීම සත්තු සඥාව ඉඳගෙනම මෙත් තොඩන සත්්‍යයන්. සිත තැම්පත් වෙන්න වෙන්න ඊට පස්ේ කායයක් ගත්ත වෙන කට ඔබයිට පසිහිතන්න. ඒරක ඒ සමතිය අරමුණ කරග ඇසා නිත්‍යයි රූපය නිත්‍යයි, චක විഞ්ඥාන නිත්‍යයි. කනාත්‍යයි සබ්්‍ය නනිත්‍යයි සෝති විඥාන නි්‍යයි. නාසය ගන්දය ගහනවිඥානය දිවරසය යහහාවිഞ්ඥානය කය ස් පරිසය කයවිඥානය මනස ධර්මාළම්බන මනවිංඥානය. මෙ මේ වෙන වෙනම අනිත්‍යය කළ දකින්න. මොකක් ධනිත්‍යය කියල කියන්නේ. සාමානෙන් අතියක ලෝක කියෙනෙ ැඩ නොමවිිද නො කියනෙක්. මමු බුදු දහම අනිතති්‍යයක නට වඩා ගැනරුවේකක් අනිත්‍යය කැනමොකදදය අහුත්තුවා සම්බුතං හොත්තු අනභවිසති. මේ ඇස කියනෙ එක පෙර නොතිබී හටගෙන්න ඉතුරු නැතුව මෙතන නිරුද්ධ වෙනවා. රූපයත් ඒ ඇසට සාතියෙක්ෂුව මේ මෝති හටග මෙතැනව නිරුද්ධ වෙන. එක වෙලාක් එකකා අතනයක්ක් විතන ක්‍රියාත්මකවා අනක ඉද්‍රයක්ක්විතර ඒ වෙලාගනි ඉන්ද්‍රි ්‍රියත්ක් වනෑ. එතකොට මේ ඉන්ද්‍රිය සහ අරමුණ කියන එක ඒ මොහොතේ පෙරපසුන වී හටගන්නවා එත්තැනෑම ඉතුරු නැතුවම නිරුද් වෙනවා. ඒ නිරුද්ද වෙන්නත් පනතින බාහිර රූපය තියෙන විදිට මනෙවෙයි. ඒ බාහිරරූපය නිර්මාණය වෙන්නේ අපේ ඇසේ ප්‍රමාණය අනුව ඇසනිර්මාණය වෙන්නේ තමන්ගේ කරමයේ ප්‍රමාණයට එතකොට අපට හිතන්නේ බාහිර පේන රූපයේ තමන්ට පේන කියලා නමුත් පිණුතුනම් තමන්ට පේනෙත් තමන් ඇසේ මට්ටමට තමන්ගේ ඇසේ ලෙන්න්සේගේ මිල ප්‍රමාණයට තමයි දැම්මේ රූපටි පේන ඇසේ ලෙන්සේගේ ප්‍රමාණ මිල ඉහළ නම් මිට වඩා සිියු මෙව පේනවා ඒ කියන්නේ කර්මශක් දීහල නම් දිබ්චාක් ඥා දිබ ෝති යානාාදේ පැත්ේ ඉස්කිල් වගේියනු. එතකො දැම්මේ හොති නිර්මාණය කළ දෙන්න ලෝකෙතැම මේ ඔබට පේනම අපට පේණි. හැබයි කොයි ආකාරයට නිර්මාණය කල දුන්නත් පෙනතුන ඔබේ හැට සාමාන්‍ය ගලක් පේන්නත් පුළුවන් මැනික් ගලක් පයන්නත් පුළුවන් පොඩිළමයෙක් ඇතැම්ට හොඳ වටිනා මැනික් ගලක් පයිංගහලයන්න පුුවන් දන්නතුව අන්ද කෙනෙක් මැනික් ගලට පයිංගහලයන්න පුුව බද්ධිමත් කෙල් හිතලෙක පර මික් අතරගන්න පුලුවන් සම්මුති ලෝකයේ දී වෙනසකෙන් ඔබට වැඩිමිලක් ගන්න පුුවන් නමුත් පිනොතන පරමාර්ද ලෝකයේදීඒ දෙකේ වෙනසන්න එ දෙක්කේ දමිස් පර්සය ඇතිවලිස් පර්සය නිර්ද්දවල ගියකයි වුණනිෙක් බාහිර කිසිම දේකට තමන්ට වටිනා කමක් නිර්මාණය වෙන්න එදාට අපට සාමාන්‍ය කළුගලත්තෙකයි මැනික් ගලත්තෙකයි ගලුත්ත එකයිඒ දාට මලුත්තයයි මෙතැන කර පිනතින පපියන්න ටෝනඒකින් කියන්නන්නේ මයෝබය ගෙදර තියෙන ධනය වටිනාකම නැතිේ කියයෙනෙ නෙවේ කියන්නේ. ඒව සම්මුති ලෝකෙද වටිනකමක් ලැබනවා නමුත් ඒලබට වටිනා පිනුත්නි ෞ්ික දයකින් ලබේ වටිනකමක් නෙවේ. ඒ ක අපේ හිතන්දී පටිනාකමක්. ඔබ අත්රහ මාලයක්දදාග නින්නව කිය බලන්න. ඔබ මාලයක් ඔබේ ඇඟට ඔබේ කරට ඉස්පාරස වෙනකොට රත්ත්‍රම් මාලය හොඳට ොහොඳ සුව පහසුවක් ලැබෙනෝ නිකං මාලයහෙමල වෙනසක් කියල තියෙනවද රත්තරම් මාලයයි යකඩ මාලය අතර වෙනසත් තිය නොද ඉස්පරිසිදිි පින්වතින් වෙනසක් නෑ ඒකට වටිනාකම කොද හම්මුණේ ඒ අපේ හිතන් දීපු වටිනාකමක්කේක නත් මේ ල ද ට ටි ම ලබාදදුන අපේ අපේ ලෝකය ඒක ඒ බාහහිර බෞතික වස්තූට දාලනෑ යම්ගි සියලාක පෙන්වොතුන ලෝකය කළුගල්ල වටිනවා මැනිික් ගල් වටින්නෑ කියල තීර එක ට වතින් දැ තු කර මැනි ගල් කෝක්ොම ලිට යිට පස ළුගල් ගන්න මිනි ර කළුගල් කඩල ගෙදරතියා ගනි පිනතිනි මෙහෙම ලෝක අපිම මෙයිඉන්නේ. දැ හ ටവල් සහ මුදල් ോട് വളങക ്ാത ട ിക നോട്. ඊට കലി വ് ಬොහ ാදരെෙන් രැකගෙන හිට്ිය ොറെ ാവന് റാ് ഹനിയക്ക യ ശ്ാර ගත්് බ ද ി ද ുത്ക දල් വിന කියല දාാට මിනිසു ല .പ പ ാ നේද. මේ ශරීරෙන් විඤ්ඥානය අඉගනු ගම් මොකක්ද වෙන්නේ ඒවින් ායන්වෙන හොතේ ඇතැමට කොවිඩ් රෝගෙන් න මේක ඇතැම් රජීවි තක්ෂයට පත්ව වනේ ඔබ ලංගමීන්න ඥාතිවරයත් ඔබ අල්ල අනෙේ ඇැමට ඔබ බලන්නවත් කිට අත්න ට එහම් මේ තියෙන සීලුම් ජාලට වටිනාකාම දීල තියෙකු හෙදතිී. අපේ මනසි මේ වටිනාකාම දීල තියන පිනතුනි මේක විිතේරුම් ගත්වොත් ප මේ හිර ටි ක න මම් දරුවන්ගේ තුකන් කන්න ගමන් රැකි රක්ෂා කන්න මම් මන්ගේ පාදය සම්පූර්ණ කරන ගමම් අමට තාතර සලකන ගමම් ගේ දොර වැඩ පලකන්න ගමම්. ඒ ලෝක එත් ඔබ සාාර්ථකො යතු කන්ටි කරන ගම. ඔබ ප්‍රඥාවත් දියනු කරගන්නවා ඔබ මේ ලෝක දෙකම ජයගන්න. පෙන්නොතුනී අපි මේ ලෝක දෙකම ජයගන්න ටඕන. ඔබේ දරවන්ට හොන්ට ගන්නල ගේ දොරලාසන් ර තියාගෙන එහෙම ඉන්න කටියයුතු කරන අතරයේදදි පෙන්න්නතුනේ. ඉතාම දුර් ලොගෝ ලෙවෙච්ච මේ බුද්ොෝත් පාද කාලිියුණුත් අපි උපරිම ප්‍රෝජන ගන දක්ෂවෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉතාම කලාන්තුරකින් පහළවෙෙන ලෝකෙට ඒ පහලුවන බොහෝ දෙනකුට ම්‍යවස්ථාල ෙන්නේ. යනි සාපයේ ජීවිතයහි වැඩපිළිවල කියල කියන්නේ මේ කසා දැනගෙන වඩවඩාත්ම මීට දාල දරම් දේ සනහන්න. අහන ගමන් හැකිතාක් දුරට සිල්වන්තවෙන්න. ඒල් කන් ලයක් නවේ නිකන් කායික ාචික සංගරයක් නවේ දිප්ටන් චනුපගම්ම සීලවා කියන මට්ටමට එන්න. දෘෂ්ටියයටට නොපෙමෙන සිල්වන්ත වෙන්නට ඕන. මොකන්ද දෘෂ්ටිය කියල කියන්නේ. බුදුහන්ද්‍ර දේශනා කරනවා ර්‍රූපාදීස්කන්ද පංචගේ හට ගැනීම දකින කෙනා නැතකේ නන්තෙට යන්නේ නෑ නාස්ික දෘෂ්ටිටියයන් නැ ච්චේදට ානනෑ. ඒකන්ද පංචකම හටතු තැනද නිරද්ධයනයකල දකින කියෙන ඇතක කිය නන්තතිටයනනේ. වාසද දෘෂ්ටිට ායන පෙන්වතින වන්න ඇත සහ නැත කියන දෙකම මේ දෘෂ්ටි දෙකම එක දර්ශනය දුරුවෙනට ඕන ය දර්ශනය තමයි පටිස් සම්පාදය කියල කියන්නේ ආය න්‍යාය කියල කියන්නේ හේතු බලදහම කියල කියන්නේ ඉදක් පච්චතාවේ කියලකයන්. පිවතුන මට අදාලඉතාම වැදගත් සෝත්‍රයක් තියවා මහිතන මේ පිනුත්වන හුඟාක් ඉගෙන කියා ගත්තු අය හිළ මටම මේ විද්ධතුන් සඟ වැඩ කන පින්නතුන් ඔබට ඉතාම වැදගත් සූත්‍රයක් තියෙනවා අගුතරනිකා තුළත් තන අභි්ඥා සූත්‍රය කියලා අභ්ඥා සූතරය එක සච් කළ හරි නැවතහරි පස්ස බලන්න මේ අි්ඥා සූතරය දැක්වෙනවා බුද්ධිමත් කෙනෙක් තමන්ගේ බුද්ධියට දෙන වටිනාම වටිනාම මොකක්ද කියලා ඔබේ බුද්ධිය ඔබ අබිසේ කල බනි කොහොමද කියලා බදහන දක්වනවා බුද්ධිමත් කෙනෙක් මේලෝක කියන්න බුද්ධිමත් කෙනෙ තමන්ගේ බුද්ධියක්ස් තමන්ගේ විශිෂ්ටම ඥානයෙන් යමත් දැනගන්න තියරම් ඒමොකද දැනගන්න ඕනකිෙල් ඒමොකදද ඒ තමයි ඉස්කන්ධ පංචකය නැත්තම් පංචු බාධනස්කන්දය ඒකයන්න තමන්ට ඇස ආදී මේ ඉන්ද්‍රියවලට කිසියම් අධ්‍යකීමක් ලැබෙනවනන් ඒ ලැබෙනවයි කියන්නේ ස්කන්ද පංචකයා පේදන සංඥා සංහර වි ා කියෙන විස්කන්ඳ පංචකේ හට ගැනීමක්ම තිුණේ ඇසර රූපියත් දැක්කාත් කනට සබ්දයක් ඇහුණත් අපට බාහිරට පේන මේ රූප සබ්ද කියලා නවත් තියනතන යටටින් තියෙන ොකක්ද මස්කඳ පංචකයා හරියට අයිස්බෝර්ග එකක් වගේයිස්බර්ග එකක් දැක්ක ගම්ම අපට උඩ කැල තමයි පේනෙ උඩ කොට පේෙන්න නමුත් අයිස්බර්ග එක යට තවලෝක කොට සත්තියනවා ප්‍රඥාව කියල කියනෙ පන්නතුී දැනමෝඔබේ උගත් ම කියල කියන්නේ ඔබ ලබගත්තුූ උපාදියටට හැකිියාවක් කනෙක් විතරක් නෙවේ ඔබ දක්ෂ වෙන්න ටඕන ඔබ මොන ඉන්ද්‍රියෙන් අරමුණක් දැන ගත්තත් මේ දකි නිස්කන්ද පංචකයක් කියල දකින දක්ෂ වන්නට ඕන මෙන්න මේක තම අපේ බුද්ධියට පිළබාදන වටනාකම ඒ යුතරක් නෙවෙේ බුදුහරු සඳහන් කරනවා. යම්කිසි කෙනෙක් ැබච් මන්ගේ ශිස්ත්‍රම ඥානයෙන් යමක් ප්‍රහිණ කරන්න තියනවනම් දුර කරණ තියන මොකද දුර කරන්නවන ඒ තමයි අවිද්‍යාවත් බවතන්හාවත් කියනම් අවබෝධ කරනවන අවබෝධ කරන්ති නිස්කඳ පංචකය දුර කරන්න තියන ප්‍රහිණ කරන්නම් ප්‍රහි ත බුද්ධියයෙන් මොකදද ඒ තමයි අවිද්‍යාවයි බවතන්හාවයි විද්‍යාව කියන ආ අපි මුලින් සඳහකරපු නොදැනීම ඇසට රෝපයක් දකිනකොට බාහි රෝපයක් ඇතැයි කියන ගන්න නොදැනීම දුරු කරනට ඕන. ඒ විතරක් නෙවෙයි. ඒ ලබාගත්තහා වූ ඒ තියෙන අවිද්‍යාව දුරුවෙනවත් එක්කම බව තන්නහාව මේ තමන් වටා ලෝකයක් ඇතැයි කියන ගන්න ස්වභාවය ටිකෙන්ටි කඩුවෙලයානම්. බවය දුරුවෙනවා. පෙන්නතුනී මේ අවිද්‍යාවත් බවතන්හාවත් දුරු කරන්න තමයි අපි අපේ උපරිම ශක්ති්‍යය දනටඕනපි ඒ සඳහා වැඩියුතු මාර්ගය දේශනා කරනවා යම් කිසි නුවනැතිකනෙත් තමන්ගේ විිත්‍රමඥානයෙන් යමක් වඩනතියනොනං වඩන තියනමකක්ද ඒ තමයි සමත විදස්සනා දෙක සමතයකන්නේ එක් සමත කුසල අරමුණක වැඩිවේලාවක් සිත තබා ගන්නට දරන උත්සාහේ ම භානාව බුදුගුණ බහාවනාව ආනාපනසතිය මේ වගේ කිසියම් කුසලා අරමුණක වැඩිවේලාවක් එක කුසල අරමුණක තබා ගන්න දරණ උත්සාහය එකට තින දක්ෂතාවේ මේක තමයි පිනොති අපේ නියම විදියටට අපේ ජීපිය එක කියැන මේ එක මේක තමයි ග්‍රට් පොයින්් ඇවරෙන් එක අපේ අපි වැඩිවේලාවක් එක් කුසල අරමුණක සමත අරමුණක ඉන්න පුළුවන්න්නම් ඒ කියන්නේ අපේ බුඩිස් ජීප එක ුස් ගට ගට පොන්් ඇවරෙන්ජක වැඩි කියලකන් යවිතරක්න බුඩිස් ඒ අයෙකුත්තියනවා ඒකිවයෙකුත්ය වා මොකක්දද බුඩිස් ඉමෝෂනල් ඉන්ටල්ජන් එක බුඩිස් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස එක කියල කියන්නේ සංවේධනික බුද්ධිය කියලා කියන්නේ ඒමොකක්ද ඒ තමයි ඒ සමතර මොන තුළ ඉඳගෙන විදර්සනා වඩන්නට තියෙන කාලය විදර්ශනා වඩන කාලය අනිත් තිද්දු කනාාත්නො වසයෙන් මේ ස්කන්ද ධාතු ආයතනා දිය නුවනින් බලනවස්ථාව මෙන්න මේක ඩියවරේෂන් එක කාල පරාසය වැඩි කර ගැනීම තමයි අපේ ඉමෝෂනල් ඉන්ටෙල් ජෙන්න්ස එක ඩි කරගන්නවා කිලකය සාමාන මෝසනල් ඉන්ටෙල්ජන්ස එක කියල කියන්නේ ස අයාස් සෙල් රගුලේෂන් ඉ මෝටවේන් එපති හන් සෝසල් ඉස්කිල් මේ පහට තමයි සාමාන්‍යයෙන් වර්මමාන ලෝක ඒමෝෂන ඉන්ටෙලියන්ස් ල කියයන් බඩිසම්වලත් කියන මේකම තමයි පිින්නුතුනි අව්‍යනස් කියන මයින් ෆල් න එක ඒවාගේ සැල් රෙගලේෂන් කියන ෙල් ඩිසිපිලින්න් ක කියන එක මොරලිටි කියන එක වර් කිය එක ඊළඟට വේෂ කියන ඉන්න එනජියක මෙතියන්ට අනතින දර සාහ. ඊළඟට එපති කියල කියන්නේ මෙන්න මෙේත කාපය කරුණ මෛත්‍රයාජී ගුණ හම വඩ. ඊළගට සෝසලිස් කිිල් කියල කියන්නේ මෙන්න මේ අවබෝධය ලබපු කෙනාමකද කරන්නේ. හනවතින්න පුළුවන්තරන් තමංගේ ළඟමින දරුවවාන්ට ස්වාමිය භාරයාාවන්ට නങග මල් ම ා ලට මේේක කියන. ඇතමයි නියම ස් ල්ල ෙල කියන්නේ සබධානන් දමදාානන් ජනාතිකය නෙත්මේක. ඇයි අප අනිතරන කරුණාවන්තන් නිකං එම්පති වෙල සංේදි වලි තැබෑ. අපි මේ සම් ස්කල් ි කරන්නේ මේක ලෝකෙට දෙන්න. අප කිමක බෞද්ධයන් කරන වශනය පි නොතුනි. අපි ලෝකයේ බුද්ධිමතුන් කරන්න යඕනිේ ඒ බද්ධිමතුන් කරන්න පුළන් කම තියෙන්නේ මිස්කන්ද පංච කියය දැ කලා අවිද්‍ය බාතන් හා දුරුව වන විදියට සමතුවවිද සනාවෙන් ඉදිරිට කියයනට යට උදව කිරීම පි කරන්නඕු. එ කරන්න පමණට විශිත්‍රමඥානයෙන් යමක් ශක්ෂාත් කරනවා නම් අේ ශක්ෂාත් කිරීමට පත්වය නො එමොකක්ද ඒ තමයි බිද්්‍යා විමුක්තිදක ශක්ෂාත් කරගන්නවා. විද්‍යා කෙන දැනුම නොලේජ් නැත්තම් විස්්දම් විියමුක්තිය කෙන ලිබරේෂන් ඉමන් සි පේසන් . පෙන්නතුනී මෙ මේ එක තමයි අපි ලබකු අධ්‍යාමට ලබාද ලොකුම වටිකාාවම. නි සූතරින් කියනවා අපි ගපු ෆාසිලට අපි අධ්‍යාපෙන් ලබපු විස්වවිද්‍යාලයට අපි අම්මට කාර්තට අපි බයිදේ චරාට අපේ ශරීරයට විතරක් නැව අපි ඉන්න ගෙදරට අපි පරිහරණය කරන්න වාහනයට අපි පරිහරණයන උප කරන්නේට සියලොම දේවට අපි ලබාදන වටිනාකාම මෙනවෙති තිර. අපි වටින මඩි කරගන්න මෙන්න මේක කරට ඕන. නිත් පැත්තියෙන් අපි ලෝබාද ක් ස හමලෙින් හිත මුදවා ගන්නනු මේ දර්සනනි ලබ්ච මන එප මනට පිනොත ඥාපී දුගෙන් නි දහසනෝ. පොට්ටස ලෝක දම්න්නේයෙහි චිත්හං යස්සන ම්පති අසෝකං විරජංකේමම් ඒ තම්මංගල මුත්තවමං කියයනමේක. වෙනස්සන ලෝකයෙහි අටලෝද හමබියස අකම්පිත මනසක් ඇති කර ගන්නවා. ඕ ත ්‍රහහිමේනු. හම න. බ හල ඇති බන්දුල මල්ලිකාාව. ර න ඳ ේ ධ ප ති යුදධ ීමේ ද ො. මෙම සිද್්‍යියයක් බේ ජීවි සිට ත්හො. ඔබේ ලංගමඥාතින් කිහිබ දෙන ඒ ොහ ර කොහ ේ. ඇැමට ට හිසන්න ැතුව ටෙන්න පුුවන්. න න් ಲ್ කා මේ නිවේද බිච් වෙල ද ප නතුන. නිවේදනේ තියන කණ දාසිය තින තියාගෙන සාමන් විදිර සාමීින් වහන්සේ ලට දාන. මට්ටමට එන්න කොයි තරන්න හිත නුව ඕො. කොයි තරන්න දුරට සතිි පට්ටහනෙ තුළින්න්නට ඕනොද. කයි තරන් දුරට මේ අනිත සංඥාව තුළ ඒ ත්මි ලලාප ින්නට ඕන්නද. නිසාහපි නොතන අපි ජීවිතේ සීලුම පහසු කටි කලා බලා මිනි සාත්ම බාවෙේ ලබලා ඔබ හොද අධ්‍යාපනයක් රැකි රක්ෂා ලබලා මේ පහසු විවේ කියය මේ පහසුගටික මේ සියල්ලක්ම ලැබන පින් නොතුන මෙන්න මේ උතුම් සදහම් පනිවිඩිය අහන්නටත් ඒ සදහම් පනිවිඩිය උපරිමලෙස තමන්ගේ ජීවිතය තුළ ක්‍රාත්මක් කරලා මේ ජීවිත උපරිමවාටිනාක්කම ලබාදෙන්න්ටයි ඔබ මේ සීලුම පහසු කටි කලාාගත්ති. ෙන් පරි ලා ග ක්වෙනව. ප්‍රශ්නට පිළතුර ප්‍රමාණත් உනාද දන්නේෙනෑ අවශ්‍යන යහන්න प्र්‍රශයක් මෙතන දෙයක් නෑ බුදුදහම කියන්නේ නැහැකි एक अන්ේකට යන एक्क्ීमකට යන බ धම ඇත කියන්න න නෑ ने බු දේශනා කරනවා මක් ඇත කියන්න බැරි ඇයි ඒ හට න නිදය වන නිृද्ධ වනවා කිය මේ හොඳර ේරු गाන්න बा රප වක න बा රप වෙනනක තේරුगा ने चराර න්නේ ෙඩෙනවා මහලු වෙනවා මැරැණට පත්වනගෙනක තේරුන්ගන් එකට බුදුවරේකොන්නන්නේ. ඔබ දනො සිද්ධහර්ථ කුමාරයා එදා උද්‍යාන කීඩාවයනකොට චන්්‍යමතියගුණු තහල දැනගත්තන ලෙඩ වෙන එක මරණවෙන එක කියලා. ඉහක දැනගෙන හිටිය සිද්ධහර්ථ කුමාරය තමයි බුදවෙල සඳහන්කරයේ පුබ්්‍ය අනුන් සුසේසු දම් යේසු කියලා. මට පෙර නොයසු විරු දමක් පහරුණනා කියලා. එතකොට තමන් පෙර නොදෙක බදධහම කියලා කියන්න නෙමොකදද. ර යනදේයක කැටනබිදීමක් නෙවෙයි. රූපයකනෙක නිර්මාණය වෙන්නෙන් මේ මෝතේ ඇස්ස දල්වල බලනකොට ඒ වගේම රූපයක් ඊට අදාලොව නිර්මාණය වෙනකොට ඒ ක්‍රදාාල විඤ්ඥානය නැත්තම් ටෙන්ශයක්ක් ඇතිවෙනකොට සහමේටි කොක්කොම එකතු වෙන තැන තමයි පර්සේවෙන්නෙ. ඒ හේතුටික කලින් නොති පෙර නොතිබී මෙතැන හටගත්තා. හටගත්තු තැනම නිරද්දවන. තාම සරල උදහරනයක් කියනවාවන දැන් අපි ඇංගලිටි එකතුකළ සද්්‍යයක් කරා කියල කියමු ඒ සද්‍යයක් කරන කොටම අපි උත්සාහෙන් නිසා ඒ මෝති සබ්දය හටගත්තා ඒ සබ්දය කලින් තිමිලි තන්ටාව නෑ ඒ වගේම මේ සබ්දය ඉදිරිට යන්නෙත්නෑ එතකොටට සබ්දයක් ඇත කියන්නේ නෑ ඇයි ඇත නො කියන්න මේ සබ්දය මේ ඇගිල් ලටවත් මගේ කනටවත් විඥානයටොත් මේ එක අයිති න ඇත කියන්න ඒවගේම නෑ කියන්නේෙත්නෑ. ඇයි නෑනු කියන්නේ නව තොන්න මේ සබ්දය තමන්ට උපදවාගන්නත් පුළුවන්. හැබයිඒ ඇතිවෙන්නේ කාරණා කිහිපක එක තුවකින් ඒවි තරක් නෙවෙයි ඒ මොහොතේ තමන්ගේ මනසේ ස්වභ විට අනෝ තම එක හටගන්නේ. මෙහෙම සබද්ධක් බාහි රැහුණත් තමන් වෙනදිහාවක් නම් බලාගෙනඉන්නේ. තමන්ගේ අටෙන්ශ එක නොතිබ්බොත්් ඒක ස්පර්යයක් බවට යන්නන්නේ න්නේ. ැ ඔ මේ බහන හොතේ කොච්චරන බ නිවසලඟී හන නැත්ද. ඔබේ කවාහනය හඳුනා ගත්තද. වාන කැන දෙකටත් ඔබ දැන්හිටයන න නමුත්තිේ සබ්දය කනට පතිත පතිත වනාට ඒ එක විඤ්ඥානය ඔස්සේ ස්පර්සිය බොඩ් පත් වනේ නැෑ. එක ඔබේ ලෝකෙට ආ වෙන්නෑ. ආේ නැත්තෙ මේ හේතුටික සම්පූර්ණ කර නොති බෙට නිසා. එතකොට මේක දකිනවා කියලා කියන්නමකක්ද මේ ඇසා අදී ඉන්ද්‍රිය ඒ පසු නොවී මේ මෝතේ හටගන්නවා ඒ එත්තනමිතුරුනැතවම නිරුද්ධවෙනවා නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්චෙද දේ ගැන සංඥාාවේදනා දෙකක් විදියට මනාඇතනින් සිහිපත් කිරීමෙන් තමයි මනොවිං්ඥාණෙන්නමීම එක හඳුනාගන්නේ හඳුනාගත්තුද් දෙයක් ඒද එද්දිකට තියෙනවනේ ඒකත් එත්නම්ම ඉස්කන්ධ පංචිකයක් විදිට හටගන්නවා ඒක නිරුදධවනා කියලදකිෙන. මෙන්න මේකතම අපි සිහිකරන්න ඕෝනෙ ොට මේක සිහිකන්න කොටේ තැනැත්තා ඇත්ත කියලා යන්නෙත් නෑ පැත්තට ඇයි ඇත කියලා නොවැන්න දැම් මේ මෝතයක නෑ නිරුද්ධ වෙලා. හැබයි නෑ කියන්නෙත් නෑ ඇයි නෑනොකැන එක කලින් යාම් කිසි අවස්ථාවක මේ ඉස්පර සමදිියයට වෙච්ච දෙයාව. ඒක ඒ මොහොත් ස් පරරිසයටට නොගෙටු නානං ඔබට මේ වගේ වරණයක් රූපියන් දැක ගන්න බෑනි. එනිසා නෑ කියන්නෙත් නෑ ඉනිසා මුු ලෝකයම දර්සන කියන්නේ එක්කො ලෝකෙ ඇතෑ කියල කියනවා එක්ක ෝක නැතැ කියල කියනවා බුදු දහමි විශේෂ සත්‍යයමකක්ද මෙන්න මේ ඇතැ සහන් නැත කියන අන්තර් දෙකම දුර් වෙලා දේශනා කරන දර්සනය බුදු දහම කියනවා ය දර්ශනයමොකදද ය දර්සනය තමයි අස්මින් සති දං හෝතී අස්මිං අ සසති දන්න හෝති මේ ඇතිකකාලිමේ තියනවා ඉමස්මින් සති දං හෝතති ඉමස් මිං අසති දන්න හොති හට ගත්තු ක ලේ තියනොව මේ නිරදවීම නිරදවන කියන මෙන්න මේ පටි සම්පාදනය අය.නක බුදදුහරු විධ වචනොලින් කිෙල තියෙනවා. රූපන් අනිච්්‍යාන් කියල කියනෙත් මේකයි. සම්බේ සංකා අනිච්ඡාන් කියල කැනෙත් මේකයි. යංකින්ජ සමුදේ දම්මන් සබන්තන් නිරෝධ දම්මන් කියල පසක්හ දයි. එතකොට මෙන්න මේ ත එක් ම අපේ නොවන ටිකෙන්ටික දියුණු නොකද න දෙයක් සිහෙක් කලත්ම තමන් දකින විස්කන්ධ පංචකයක් කියලා ඒවි තරක්නය ඒකත් දිගට තියෙන දෙයක් නෙවෙයි ඒකත් පෙර පසු නවීීම මොති හටගෙන මං මේ පැත්තින්ද ගෙන බාහි ිස්කන්ද පංචිකශයකර නොනෙවෙයි මේ සිහි කිරීම මයි මගේ ස්කන්ධ පංචය කියල දකිනො. ඒ තරක්නවෙ ප නඋත්තුන මේ කිහල මවද අවබෝධයමකක්ද. රහත් භාාවට පත්වෙද්දී ප්‍රහතන් වහන්සේගේ අදදැකීම කියල කියන්නේ මේ ස්කන්ධ පංචකය ඉස්කන්ද හතරක් පිදිට හෙදඩ දකින්නේ. එධාර දකින සම්පූර්ණ රූපේ නිරුද්ධ ජාකාරය විනිවිදවුන් වහන්සට පේනවා. එනි සාපරියයාාපන්න භූමි ස්කන්ධ හතරය දක්වන්නේ. ඇත්තරම් පිෙනුතින අදාාපේ රෝකෙ තිස්කන්ධ හතරමයි තියෙන්නේෙ නමුත් අපි අවිද්‍යාවනි සසාධාපට රූපය පැනවෙලා තියනවා. ඇයි ඒකට හේතුව ඒේ රුප අ දෙදයක් න අගෙන ඉ සාපාද රප. එතකොට රහත් භාවය කියල අදදැකීම ඒ ප්‍රඥාව ඒ ප්‍රඥාව තුළ රූපයක් කිතුරු වෙලා නෑ හැරුප තිතුර ල යන වරදවා තීරුන්ගන්නන්නේේ රහතන් වහසේ රුපය ැති වෙලාගගේා රහතන් වහන්සේ ආහාර පානදිය ගන්න නෑ රහතන් වහන්සේ කෙනෙක් දිහා බලන්න ඒ අතාව නිවෙමේ කියන්නේ. රහතන් වහන්සේ දකිනව කියෙනා. ඒ දකින්නේ මනසියෙන් කියනකත් දකිනෝ අදා අපි දකින අපිහිති නැහැ දකිනව කියලා ඒ රහත් භාාවේ අදැකීමට ඒ ප්‍රඥාවට ය දකින වෙලාව ස්කන්ධ පංචකෙහි මේ මනවවි්ඥාන මට්ට මෙන් දකින්නේ ඒ දකින අවස්ථාව කිසිම දෙයක් නිමිති වසයෙන් බැස ගණන ඒ කිසිම දෙ ඒ කිසිම දෙ ප්‍රණිඩි විදිහට ගන්න අර්තවත් විදිට ගන්නේ ඒ කිසිම දෙයක් ඇති දෙයක් විදිට ගන්න සෝ නිවිදියට ගන්න දෙන්න මේකයි වෙනස කියල කිය වෙනත් ප්‍රශ්නහන තියනොද ඒ ප්‍රශ්නයට උත්තරේ ප්‍රමාණවත්ද හොඳයි ඇත්තෙම මේකයි දැම් පාර්ථනා කියන ඒවා වර්ග තියනව විවිධ මට්ට මේවා එකන පාර්ථනාපට ද මට මේ ප්‍රඥාව දියනු ඒවා කියලා අපට හිතනත් පුළුවන්නේ එකත් පාර්ථනාවක්නය ඇත්තෙම අන මංකරනේ ධර්මස්ශ්‍රවනය මේ ස්වාමින වාහසිලට කරනු පස්ථාන වලින් අගේයාමට තාතර සල කරනය මේ ප්‍රඥාවමට වෙන්න නම වැඩි වෙන්න මේ ප්‍රඥාව තුළම් හිත පිහිටවා ගැන ලබවෙන්න කියන මටම ඒත් ප්‍රාර්ථනාව ඒවගේ න් කටිකල යයාම්ි ලෞක ද්‍යම් බලා කොතුන ඒ එකත් පාර්තනාව එතකොටට පාර්ථනාගනෙව වැරදිීම කෙල පුදු හමක කියන්න හැ හැබයි ඒ ප්‍රාර්ථනා කරන ොහොතෙත් අපි ඉන්න සංසාර චක්‍රයමයි බවතන්හා තුළම ඉන්න අපි අවිද්‍යාව තුළමයි ඉන්නේ හැබැයි එක පාරයක බැහැ කරන්න බුදුදහමින්. එකනෙම අවබෝධය කියන එක රිසල්්ක් මිසක් මේ අවබෝධය විද්‍යාමි මුක්තිය කියල කියන්නේ අපි බලෙන්ගන්න දෙයක් නෙවේ ඇත්තේම. පං්ඥපාාව පහිනස්සෙ කියන කතා බුදුදහමේ කියනවා. හැබයි එක රිසල්් එකක් මිසක්ඒ වඩන්න දෙයක් නෙවේ. අපි පිම්පව් කියනක බැහැර කරන්න අපට මුලදිම බැෑඇත්තේම. පින්පවද් දෙක අපි බැහැරවතිං. ය ශේසෙන් පින්ක් කියන අපි බැහැ කරෝතිං අපිට හෙනම් එන්න වෙන්න පවල්ටයි එතුොට පින කියන ක අප ලෞක කුස්ලේතු ලඉන්න වැත්තේම ඒ තුල දගේ හොඳ හත් පාත්ා කරනවා හැබ අපි දන්නම ඒ ප්‍රාර්ථනවත් නිමාට පත්වනු ම අවබෝධියත්තෙක්ක අපි ගහකට නගනකොට ගය උඩට නගෙනකං අපට ඉනිම ගෝන ගහමුල දනම ගහින් කරන්න අපි ඒකොට ඉනිමක් අයිං කරණෙ ගහෙවුඩට නැගට පස්සේ අපි ඔරුවකින් ගංග ක එතර වෙනවානම් ගග එතර වෙනකං අපට ඔරු ඕන ඒවගේ තමයි අධ්‍යාත්මක ප්‍රාර්ථන යහපත් පාත්ථනා අපට වැරදිනේ හැවයි ප්‍රාර්ථනා ගමමානාන්තයයට ගාට පසේ අවසංගයනවා දැන් අපට අපි තැකට යනනක් යනකම්ම හිතේ මැවිමමනි තිනේ ඒතනට අන්නනගෙන කරණ යම්සිි තැනකද අපට අදහස අත්තේර නොති ඒ අපිකම අමත ගුණා කියලා අපට පුළුවන්ද ගමනනාන්තයට යන්න අප ගමන්තිට යන්න ්‍යාපියඇතනම වාහය නවත්තනවා පන්නේ වගේ තමයි ප්‍රාර්ථනා කියනක අපට අවස්්‍ය ඇත්තෙන්ම ඒ ප්‍රාර්ථන තම ො මටෙන් බදධිමත් ේදිය ප්‍රාර්ථනාම මෙහවනෝද කියනෙ තින් තමන් තරනර ගන්නනක ඒක තමන්ගේ ධර්මක්්‍යයනය ප්‍රමයින්ට එන්නේ එතකො ධර්මක් යන ඉහෙලට අන්නේ යන්න මගේ පාර්තන හිළම් පාර්ථත වට පත්වෙන දැග ධරන කට දැ ඇතිම ප්‍රාථන ැෙත් සංඥාොසට ගන්න පුළලන්ට සංඥා සංකාර දෙකටම යිති වෙන දෙවන ප්‍රාථන කැෙන ඇත්තමු. එතො බුදුදහම සංඥා මරීච උපමා සඥා කියල කියනවා. සංඥාව මිරගුවක් කියල කියනවා. ඇබයි සඥාව මිරගුවක් කියල කිව්වට හැම සංඥාම දුර කරන කියනේ. බුදදුන දේශන කනො දස සංඥා වඩන්න කියලා. අනිච සඥා අනත්්‍ය සං්ඥා අ සුභ සං්ඥ ආදීනව සඥා පහන සඥා විරාග සංඥා නිරෝධ සඥ මේ වඩ ඕන සඥ සංකාරත් යෙමයි සංකාර කද ලූපමාගල කියනව සංස්කාර කේර කඳක්වාගේ කියල කියනවා හැබ හැම සංස්කාරම දුරු කරනකි වෙනේ කියනවා එක්තරා සංකාර තියෙනවා ඒ කියන්නේ අකන්නන් අකන්නෝ කන්න අසුක්කං අකන්නසෝක විපාගන් කියනවා කළුත් නොවන සුදුත් නොවන කරම තියෙනවා එවට ැන පයෝගාභි සංකාර කියලා. කම්මක් අය සංවත් ඇති කර්මස් ශේ කිරීමට හේතුවන පයෝගාභි සංකරතියනවා අන්නේ සංස්කරාපි දියුණු කරන්න ඕන අඩන්න ඕනු. හැම සංස්කාරම බැහැර කරන කිවන්නේ. හැම සංඥාම බැහැර කරන කිවවෙත්න. නිමනට අදාළ සංඥා සංකර දියනු කරන්න ඕන නිවට බැහැර වෙන දුරන්නඕ ෙකිව. සාරගමහත්තය ඇත්තේම යම් ශවිධක ආසාාවක් ඇතිවෙනවා ඒකට එක හරි ැයි ඒ බුදු දහමෙන් බැහැ කරන්න ඇත්තේම. මොකද ඒත් එක්ක ඒ ඒ ප්‍රාර්ථනවත් එක් අපි සම්පූර්ණයම අපි ඒකට ජීවිතය කැප කරනවනි. ඒ ප්‍රාර්ථනාවත් එක අපි නිකං ඉන්නන්නෑන ප්‍රර්ථනය විිතරක් කරන්න බැරිබාපි දන්නවනි ඕ එත්ත ගොට ඒකට අදාලාපි වැඩකොටස කරනවා අපි මුදලක්ි පේගුවත් යක ඉතුරු කරගන්න මේ එකට යොම කරන්න විවේකය ගන්න මේ හැම දේම අපි ඊට අදාලෝ ෆෝකස් කරන. කොට හෙම පෝකස් කන්න කියෙනා නිකම් මි කෙනට වඩ හොඳ ඇතෙම නිකම මුොකුත් නොකර නිකං ඇත්තෙම අපිහෙම ප්‍රර්ථනාව නොකරත් අපේ හිතේ පාර්ථන කියෙන දවල් තියෙනවනේ ඇත්තම නේද. අප වචනය නොකිුවට අපිගේ හදාගන්න තව්ලොකු ගෙදරකට යන්න තව උපාධයක් ගන්න අපි අම්ම තාත සුවපත් කරන්න මොකකිරි ප්‍රර්ථනාව අපේ ජීවිතවල තියෙන නිකක් දෙගනේ බොහොමයක් තියෙනවන ඇත්තරම කියනවන. එතකොට ඒ ප්‍රාර්ථන අතරට අපි නිවන ප්‍රාත්ථනාක කරමගද වෙන්නේ. දෙන්නේ අර ලෞකික ප්‍රාත්ථනා ටිකටික අඩු වෙලා මේ ලෝකෝත්තර ප්‍රාථනාවට අපි ප්‍රමුගත්ය ඉදන්නනටන්ගන්න. එතකොට අපිට යහපදද අයහපතද වෙන්නේ අපට ඉහපදක්නේ වෙන නේද. එන්න සක වැර දින්නේ හැබයි අපි තීරුන් ගන්නටඕන පාර්ථනාවෙන් ඉතරක් මෙතෙන්ට පත්වෙන වැෑ කියල. ප්‍රාර්ථනාවෙන් නිවනටෙනෙවෙයි ාර්තනාවෙන් සුගති ඉරවත් පත්වෙනව. පාර්තනාවෙන් සුග ීරණෙවෙයි අඩුගාන විභාග්‍යකත් පාසෙනව. ඒකට අදාල වැඩ කටයුතුය අපි කරන්න ඕන. හැබැයි ඒ පාරතනාව නිසා තම යපිියඇතෙන්ට මෙ හෙවන්නේ. ඒ විෂන් එකයටටන්ෂ එක ඇම්බිෂන් එක තිබ්බුවොත් තම පිය එකට ඩෙඩිකෙටවනි. එනිසැක වැරිදිදයක් නෙවෙයි බුද්ධිය විසින් නිවැරදි විදිට අපි මෙහව ගන්න දක්වෙනටන ඇත්තෙම කුමක් කළත් දැන් අපි කියමු නිකන් සරු ධහරණයක් ගම්ම අප සමාර වාවිනාසලත් මේ උදහරණය කියනවා දැන් අපි කියමු යම් කිසි කෙනෙක් තමන්ට ගයක් හදාගන්න ඕන කියලා අපි කියමු ගොයු මහත්තයක් නම් ලොකු ඉඩමක් වගා කනවා ය අයිසෙල්ලම බිම සහස් කරනවා. ඊට පස්සේ අදාළ විදියට තව දුරටත්වේ බීජ හි ජාය දාලා බතුර දාලෙව කන්නෝ. ඒ හැම දෙයක්ම කන්නකොට එයාගේ පාර්ථනවත් තියෙනවානිි. මොකද තියෙන්නේෙ අර්ගේ හදාගන්න ඕන කියලා එතකොට ඒකෙ සිහින දැක දැකනය කරන්න මෙය. සාමාන කෙනෙ හිතන මෙයාමේ අනි තැර දෙන්න කෑම හදනවා ගොවි තැන් කරනවා හම මෙම කිය හිතෙන්නේ. නමුත් මෙයාගේ ඒ ප්‍රාර්ථාව හිතේ තියාග තයි මටිගමිය කරන්නේ ඒ ප්‍රාර්ථනාව අමතක වෙල ගියෝතින් නැත්තැම් පාර්ථාව ඕන්නෑඇගල හිතුවතයම මකක්ද වෙන්නේ ඕ අරුමක් නැවු තරක්නය අර්ක දිගට කරන්න බෑත්තේ මග නවත්වනවා ඒ ඒ වැඩි අවසානය කර යන්න බෑත්තෙන්ම ඒ නිසා අපි ජීවිතය බලන්න අපේම ජීවිතවල අපිවිභාගයක් පාසුනා නම් ගයක් හදාගත්ත නම් නහෝදයක් ජීතය න ්‍රාතාවක් එක් ාබි කළ ඉහම නොති බනන් අපටම ඉලක් වල්ටන බෑ ඒවගේ තම ප්‍රාන ැම්බදු බුදුරජණ වහන්ස කෙනෙක් ලන ත් ්‍රාාව තියෙන. එක මනෝප්‍ර නිධන කායප්‍රනිධන වාප්‍රනිධානය හොමගේෙල ට පස නියතුවර ලබ බුදුර ක්ෂ න න ග ගන යත්තේ. ප්‍රාර්ථනාව හිතේ තියක් නම හැමදීමම කළින් හැබැ ඉතින් අවසාට එනකොට අසානයදී අවසාන්ටාවට පසේ තවදුරට තිය ප්‍රාථනාවනේ අපි මි ගමනක් කනාව නක මෙතන තියනෝනක ප්‍රාථනාව තියනවා ග ාස ්‍රාාව තියනො එතකොට ඒක ස්ට වෙලා අයිට පස්සේ විශ්වාස කරන්නවල් ප්‍රාථනා කරනව අධ්‍යාකපට නයක එසක වැරදි දයක්නෙ වෙයි හැබැ අපි බුද්ධි විසින් හවා ගන අප ධර්මදශ සනා හිළ මේ වහලා හොඳ කල්ලයා අනමිතර ආශරය කරලා අපේ ඉහළම ප්‍රාර්ථනා මොකදදි කෙන අපි තේරුම් ගන්න. හද අපට ජීවිතේ කෙටි කාලය ලැබිලතිය අපට අප අනිත ගඩු පඩුවිේචනය කර කරන්න අපට එච්චර කාලයක් නෑ ඇත්තෙන්ම අපි අන්න ඉතින්දි තමයි අපේ මේකට ප්‍රමුකත්ය දෙන්න අපී. එනිසාපි දක්ෂ වෙන්න ටෝන දැන් විවාාගයක් කොච්චර දක්ෂවලියන්න පුලළගුත් කෙනෙකට වැක් නෑඇත්තේ ොහුට කාල කරනය කරගන්න බැරි ප්‍රශ්නයකට අපට උත්තරේල යන තියෙන පැබා ගෙනම් අපි හොඳ මුතරේ දැන ගෙන හරි අපටේ උත්තරේ ියයන පැදගක් ගත්ව වෙනවානවා අපි සාර්ථකද අපි සාර්ථගනය අපි දැනගන්න ඕන පරටිය දෙන්න මොකක් දෙක තේරුන්ග ඒවගේම කාල කළමල්න්නයි කරනය කරගන්නේෙ අන්නන්නේත්ක්ක තම අපේ ඉහලම අධ්‍යාඇත්ම ෙලක් අපිළඟ තියෙනකොට අපි නිතරම කාල කළමනා කරන්නේ ෝලි කත්ව දිලලා අපි පය අවශ්‍යදවට න ල හිතා කවම කරගන්නවා එතකොට මේ ප්‍රර්ථන විදිරී තියාගෙන තමයි අපි සේරුම දේවල කරන්නේ එන්සක වැඩ දෙදයක් නෙවෙයි හොන්දයිවැදගත් ප්‍රශ්නයක්කේක හො දයිත රස හෝ මාතයා हमने हममार लाखमालह प्रश् का खंबन रहतन राहतन वहह सेने बाहिर वास्तुवन के काबद की मत राननट इतने राहतनह से ली परंपरावतिवि नवान ඕහ ඇත්තේම දැන් අවිද්‍යාව කියල කියනමොකක්ද බවතන්නාව කියන මොකදද අවිද්‍යාව කියන්නේ මේ ඇසර දකින රූපය බාහිර තියෙනවාගේල හිතල බාහියට නැබුරු වීමනි ඒකනේ බාතන්නාව කියල කියන්නේ අරපි කණන්නඩ උපමවා කිවනි කණඩිුමාව දැන් පි ර සුර තව සතිකු කණ්ඩියට යවා. කොට ඒ සුරතල් සතතා බාහිරට නැබුර වෙලා ඉන්නේ බාහිරකෙන කතැේකල හට ලෝකයක් නිර්මාණවෙල තියන ඇතන. ඔහුට ඒකත් හම ලොගු ගැටුමත් තියෙනවා. ලොක ගන්න ගණදනුවත් තියෙනවා. නමුත් අපි කණඩීලගගේ අංගචකම අපේ ගනද නවසංගයනවා හැබයි ඒක කියන කණඩියම ගුද්නෑගල කොන්ඩි පීර ොිරඉන්නන්නේ අපි කඩියට යනව අපි කොන්්ඩි පීර ගන්න මහනට පිරධනක කරනවා මුණ පිරිසුදු කරගයම කරනවා. ඒ අවසිද්‍ය අපි කරගන්නවා නමුත්? ඒ ඒහට ලකයක් අපට නෑ ඇත්තේම එහිහට ලෝකයක් නෑකන නතිනි කන්න අඩිය කඩනොගෙන කියන්නේ කණ්ඩියක් තියෙන විදිර ඇති විච්චායි තවකෙන උට හරි ප්‍රෝජණ ගන්න එතකොට බවතන්හාාව නෑ කියල කියන්නෙත් මෙන්න මේ වගේ රහන් වහසට භවයක් නිර්මාණයට තරන් දෙයක් නෑ මේ අතර්ථය දකිනවත් එක්කම ඒ වෙලාවට හටගන්න ලෝකයක් දකිනවොමිසා උන්වහන්සේට නිරුද්ධිවෙච්ච ලෝකයේ අතීතයට අන්නෙත් නෑ ඒවගේ අනාගතයේ ප්‍රාර්ථනා කරන්නෙත් නෑ. ඒවගේ මේ කියල වර්තමානයේ පිහිට ලින්නෙත් නෑ වර්තමානය මේ ප්‍රත්්‍යප පන්න බව තත තත්ව විචක්කතියකය පවිදධට ඒ හේතු පල දහම මෙතනම හටකිෙන නිර්දනා කාර මතනත් ගිනො ප්‍රඥාවේ. අතිතා අනාගත දෙක මිත්‍යාවක් වර්මමා විතරෑැ කියල තියෙ කෙල වර්තමාන නිත්‍යය සැපාත්මෝසසි ගන්නෙත්න ඒද අනිත්තුද නත් සි දම තර ම. ද න එකත් අමුතවුවෙන් හිතල කිනදයක් නෙවෙයි ඒක ප්‍රගෘතිීමෙන ස්වභාවය අධපි කරන්න එක හිතල ගන්න. අපි හිතලගන්නේ අපි තාම මාර්ග ඉන්න නිසා නමුත් ඒ මාර්ග අවාසාන්ට යනකොට ටිකෙන්ටික හිතල ගන්නෝ නවස්ථාව අඩු වෙලා ඒ ප්‍රගෘතියීමම හිතේ පිහිට මටමට ඒක තමයි රහතාන් වහන්සි වෙනස තවහන තියෙනවද

ද්‍යාවක් තිීනවාදක නැද්දක එක තියනුවෙන තමගේ දර්ශන හැටියට. අවිද්‍යාවක් ඇතුවත් දැනුමල බන පුළුවන් අවිද්‍යාව නැතුවල් දැනුර බණත් පුලො අවිද්‍යාව ඇතුව දැනුමල බණ කොහොමද ඒ දැනුම ලබන අදැකීම මේ හේතුට එක නිරුද්ද වන තාම ඇතැකල ගන්න එක. ඒවගේ මේක දැනු ඇැතුව ලබන කොහොමද ඒක ලබනවස්ථාවවිදි මුල්ලදැීම නිරුද්ද වෙලා දැන්මේ දකින්නේ මනායතනය ධර්මායතනය ඔස්සේ ධර්මාලම්බනයක් විදියට කෙනෙක දැකලා ඒකෙත් සමුදවය දකිමින් ඉ අවස්ථාව ත අපිගේර රහතන් වහන්සේෙන කලින් නොදැක කුම දෙ දැක කියලා අලුත්මදයක් ඒ ගැන අලුත් දැනුමක් එනෝ උන්වහන්සේට හැබයි ආවට දකිනවා ආවට උන්හන්සට ඉතුර වෙන්න දෙයා මේකට කැන බාර නික්කේප කියලා දැන් අදහපට අපි බර උත්සල් උසුල ගෙනන්නේ නිරුද්ධවෙච තාමාර ගෙනන්නේ. රහතන් වහන්සේ කියන කොහමද බාර නික්්‍යේප කියලෙනේ බර බිමින්න් තිෙලිල්න්නේ. බර බිමින් කියයල කියන්නේ අරහේ නිරුද්ධවෙච්ච එකේ ඒ සමුදය කියන නිරුද්ධ වෙච්ච බව දකිනවා තාම සමුදය පැත්තටම් ගෙහිලිනින. තෝකට ඉින්සු කෝපන්ස් කියල සෝතර ඇතින සූතය ලස්ස උකමත්තියවා. අ දොරටුවකෙන් එක ෙනෙක් පනිඩා රගෙන ගහිලා ගර මැද ඉන්න නගරහිමියයාට පනිිවිඩේ දීලා ඒ ගිය මගින් මායි එනවා කියන කාරණය. එකෙන් ඇසට රෝපයක් ගත්තොත් ඒ රෝපියය දැකලා එත්තනම නිරුද්ධනා කියල දැක්කොතින් ඒ රෝපියය හොයාගෙන අයි බාහිරට යාන නෑව. අදාපට වෙලා තිීනමකදද අද ඇසෙන්න්දක රෝපියය අල්ලන්න පුළුවන් කිලා තාතත්්දික් කරනු. ඒ අත දික්කරපියක කන්න පුළුවන්කිලා කට අත්්දික් කරනවා. ඒට ර ද ගේ ගන ළඟගේත් ාගන්න ඒක සධ්‍ය අත්තහන පුළංගල සදධ්‍යාතාන අපි ක්ක ෝ ලක ගැක හෙලල්න. නමුත් රහතන් වහන්සේ කෙනනෙ හොමද දිිට්ටේ දික්ටමත්තම් භවිසති සුතේ සුතමත්තාං මුතේ මුතමත්තම් විඤ්ඥාතේ වි්ඥාතමත්තං කිෙල කියකිෙනවා. දුටු දෙහේ දුටු පමණයි කළ දකිනවා. ඒකන ඇස්ව මොහොතේ ඒක එතනම නිරුද්නාා කළ කි ඒක නිරුද්ධනා කලා දැක්වතිං ඒ කියෙන නැවත බාහිර ලෝකෙට ප්‍රතිචර දක්වන්න යනෙනෙ අවිද්‍යසාගත ගොට විද්‍යාමෙන් ප්‍රතිශර දක්වන පුළුව විද්‍යමෙන් ප්‍රතිශර දක්වන මයි අවිද්‍යාවෙන් ප්‍රතිශර දක්වන එකන දෙකක් කන්නා අඩියක් ළගඉන්න කෙනා අර සතා ඇතැම්මිට ඒ සතාගේ කොන්ඩ පිරන්න හරි පුයිරටිකත්දාන් හරි ඔහුට අවශ්‍ය තාව වුණනාානම් හ ඇැමට ඉස්හට අද දික් කරන පුළු නමුත් අපි අපේ පැත්තර අත දික්කරණ අන්නේ වගේ අපට වෙන්නම කත්ද අපි අදවර්තමානද අපි නිතර බාහිරට නැබරු වෙලා ඉන්නේ නමුත් මේ අවබෝධිය කියලා කියන්න නිතරම අභ්‍යන්තරය පැත්තටඒක තමයි ඉන්සයි් මිනිිටේශණ කියල කියන්නේ අ්‍යන්තරය දෙස බලමින් වාසයකිරින් ඇයි එකයි කියන්න ඇැබි බාහිරට බුද්ධිමත් තුදේ ප්‍රාරක්ව යැගෙනක නි මේ කියන්නේෙ දෙන ද අපි යුතුකන් කරනවා ය සියල්ලක් මැපි කරමින් ඉන්නේ හැබයි කිසම දෙේකින් අපි ිමුක්යක් ාහුත්වය අපි ව පිමමුක් තින අභ්‍යන්තරීමේ දර්ශනයක්ත්ේ කිදීම මත මක් ක කියනක් තමන් දකින දක්ස හොඳ එහෙනම් අපි තවත් ප්‍රශ්න නැත්නම් දැන් තවහන්න ඉන්නවන අහන්නත් පුළුවන් ති බොහොම පින් හැම දෙනාටම ඉතිං අපේ හාමදුරුව මේ සාක්‍යාව සූදානන් කල්ලා මේ පිෙනුතුන් වෙනුවෙන් බොහෝකාලයක් මතන් දැන් රෑ දහහිටත් කිට වෙලා වෙන්නේද මෙහනන් තම නමය වෙලාව ඉතිං අපිමට සයෝගගේ දක්කපු සහභාගුණ හැම දෙනාටම පින් අනෝදන් කරනවා ඉතින් මේ ඔබට ඇත්තටම ඔබේ ජීවිතයට මේ ආයෝජනයක් මේ කරන්නේ මේක තමයි නියම ඉන්වස්මන්ට් එක මේ ප්‍රඥාව ලාගාන දරන ත්සාහයනේ ඉතිං ඇත්තටම පින්නති අපි සසරහුඟා පින්දහම් කල්ලා පින්වන්තාමල තාතල ලබලා මේ ඔක්කෝම කරේ මෙතිෙන්ට එන්නේ තින් තින් මේ අවස්ථාවට මගේ හැරුුණොත් අපරයි කල්ප ගානකට ලැබ නොති මේ අස්ථාවන තින් නිසා තමයි පිනතුනි මේ අවස්ථාව ලැබිච්ච සමහරයමක තේරෙනකොට තමන්ට කරන්න පුළුවන් උපරිම කැපවියුම කලායකයි. තමන්ග තරක්නෙවේ තමන් දෙ තින සියලුම දක්ෂතාවයන් මේ සඳ හයෝදාගන්නෝ තම. තමනුත් ලබාගන්නවා ඒ තරක්නේ මුළු ලෝකහිට දෙන්නත් තමන්ගේ දක්ෂතා තමන්ගේ කුසලතා ටික තමන්ගේ ධනය සියලුම දේවල් තමන් කැප කන්න. ඉති මේ දෙපැත්තම අපේ වෙන්නට ඕනු එක පැත්තිින් අපි දියනු වෙන්නට ඕන ත් පැත්ත මේ උතුම් දහම ලෝකට දෙන්නට අපට කරන්න පුළුවන් සියලෝම් අපේ කැපවිම් අපි කරන්නට ඕන. මොකද අතීතය හිටිය ස්වාමීන් වහන්සේලා නොයික්කය ලොකු කැපිවම් කළල තැම අපට මේකාද මේ ලබා දුන්නේ. එනි සාපිත් ලොකු වගකීමත්ය නොමේ දහම ලෝකෙ වෙනුවෙන් දෙන්න. විශේම තමන්ගේ ළඟම ඥාතීන්ට පොඩ්ඩා කඩ තේරුුණානම් මේ වෙන්න මේකැකෙල චුට්ටන් කරකන්. ඒ කියන සුළු මොහධහරියාට ගේ නිදහසන හෙතුවක් නවා විශේෂ අපට දරුව ඉන්නවානම් ඒ දරුවට ඔබග කාදරයන උගන්න උදා කොන්න වගේම මෙහම දර්සනයක් තියෙනවා කියනකේ දරුවන්නට ටිටි කර කියන්න තේරෙන භාසාවකින් කියන්න කතා කරනේ බැඩ දරුව ෙන්න්න සයින් ලැං යක හරිමක කියන්න ඉතිං ඒ හරම් මේ ලැබේච්චය දුල බවස්ථාවක් ඉතිං ඒකින් අපි උපරිම ප්‍රෝජනගන්න උත්සාහ කරමු ඒ සඳහට ශක්තිය ද හරවාසනාව ලැබේවා අද විශේෂයෙන්ම මේ පින්කම තුළින් බලාපොරොත්තු වයෙනවා අමර දාසගුණවර්ධන පියතුමාට පුුණ්ඥාන මෝදනා කරන්න ඉතින්ඒ දම්මිකා මහත්මියනේද ෝ කමනීද නෝනගේ ආදරණය පියතුමා පුුණ්‍යානු මෝදනා කරන්නත් බලාපපුරොත්තියෙනවා තිං ලක්මල් මහතාය තුළි පවලේ පින්නනතු. මේ ප මටනුගරහ දක්කන ඉතිං ඔත් බොම පින් ඉතින් ඒ ආදරණය පියතුමා ඇතුළු ඔබපනමින්මියගේ යම්තාක් ඥාතින් පින් බලාපොරොත්තුවකින් සිරිත් නම් එස් සියලු ඥාති හුද මේ පින දැක සුවපත්යත්වා කියන පාතනාවෙන් අපි මේ ගඥාතින්ටත් පුුණ්්‍යාන ෝදනා කරම ගාතාව කියලා. ඉදම් මේ ඥාතිය නං හෝතු සොකෙතා හොන්තෝ ඥාතයෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතියේ නං හෝ තු සුකිිතා හොන්තු ඥාතයෝ රැසගරගස්ියලුම්පින් දෙවුණු තනුමෝදනුව සම්බුද් ශාසනයක්ත් ලෝකය තාරක්‍ෂා කර දෙෙත්වා මේ ලෝකෙ ඇතිවෙලා තියෙන මෙවෙස කාරි තත්්‍යයන්ගෙන් ලෝකයා මුද වාලන්නට දෙවියන්ට කළ හැකියම් හෙවරක් වෙත්නම් දෙ ගේ සිරවාදගේ ී හපදලෝකට සිදු කරදත්වා ෙනන පැතුමෙන්. අපි දෙවෙන්ටත් ුණ් ාන මෝදනා කරමු. ආකා ස බම්ම්ठ දවානාග මහිද්දිකා ญnyaන්තන් අනුමෝදිත්වා චिරං රखන්තු සාසනම් ආකා සට් බම්මට්ට දවානාග මහිද්දිකා ්ඥන්තං අනුමෝදෙත්වා චිරංගරක් හම්තු දේශනම් ආකා සට්ටහාජ බුම්මට්ටහා දේවානාගා මහිෙද් දෙකා පුුණ්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරක් හම්තු තුවං සදා රස්කරගත් මේ සියලු පුන්දහමල අනිසන්සිෙන් ගෞරෝනිය පේළු කුහන්දුරන් වහන්සේ අවසරයි එයානන්ද හමුදුරන් වහන්සේ ගේම බෝධි හඳදුරන් වහන්සේ ප්‍රධාන සීලුම සාමින් වහන්සේලාටත් ඔබා පැහැම දෙනාටමත් නෙවතුම් පින්කමයාාන සන්සිෙන් මෙලොවසිෙන් දුක් නීරෝගි සම්පත්තිය චිරජීවනය සැල්සේවා සසර ජීවිතස් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් ූනිවන් සුවයා සැලසේවා කියල ප්‍රාථනා කරමු. දුක්කම්පන්තාහාජ නිර්දදුක්කහා බයම්පදතාහාජ නිර්න්භහයාන් සෝකම්පතාජනිසෝකා ఉොන්තු සම්බේපිපානිනෝ සාදෝසාධසා